හොඳයි පින්වතුනි වෙලාවකට දුකගෙන දෙමින් වෙලාවකට සැපගෙන දෙමින් ගිනි ගන්නා වූ ඔබේ ජීවිතයේ යථාර්ථය දකින්නට ඉවහල් වෙන පර්යේෂණාත්මක ගවේෂණයකට තුඩු දෙන සාකච්ඡා වටයකටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ පින්වතුන්ට මම මේ සාකච්ඡාව ආරම්භයේදී කිව්වා වගේ වෙලාවකකට දුක ගෙන දෙමි. වෙලාවකකට සැප ගෙන දෙමි. වෙලාවකට දුකයි වෙලාවකට සැපයි. මේ විදිහට ගිනි ගන්නා ජීවිතයක් උරුම කරගෙන ජීවත් වෙන අපි ජීවත් වෙනවා කියන දෙහි පරමාර්ථය කුමක්ද කියන පර්යේෂණාත්මක ගවේෂණයට අවතීර්ණ වෙන්නයි මේ සූදානම් වෙන්නේ. එහෙමනම් ඔබ කල්පනා කරන්න ඔබේ සිතත් උදේ ඉඳන් හවස වෙනකම් මේ කරන කියන වැඩ රාජකාරී මැද ඔබේ සිතත් ගිනි ගන්නවාද? ඔබේ සිතත් ගිනි ගන්නවාද? ඒ ප්‍රශ්නෙට ඔවුනම් උත්තරය ඒ ගිනි ගැනීම සිදුවන්නේ කොයි වෙලාවල් වලටද? දවසේ උදේ ඉඳන් හවස වෙනකම් නානාවිද වූ රාජකාරියන් වල නිරත වෙලා ඉන්න ඔබ ඔබේ සිතේ මේ ගිනි ගන්නා ස්වභාවය රත් වෙන පිච්චෙන මත් වෙන තැවෙන දැවෙන ස්වභාවය ඔබට හොඳට හුරු. අන්න ඒ වගේ රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි අරන් බයක් බරක් බැම්මක් හිතට දැනෙකොට නේද හිතෙන්නේ මොකක්ද මේ ජීවිතේ? කොයි වෙලේත් ගිනි ගන්නවා පිච්චෙනවා නේද කියලා. හැබැයි කෙනෙකුට හිතන්න පුළුවන් ඔය කියන ගින්නක් නම් අපට නැහැනේ, අපි හොඳට සැපට කාලා බීලා ජීවත් වෙනවනේ කියලා. හැබැයි ඔබ නොදන්නවා වුණාට ඔබේ තුල ගිනි ගැනීමක් සිද්ධ වෙනවා. ඒක මේ දවසේ කරන පැය 24 පුරාම කරන හැම වැඩ රාජකාරියකම තියෙන දෙයක් නෙමෙයි. ඒකයි මම කිව්වේ වෙලාවකට දුක ගින දෙනවා, වෙලාවකට දුකයි වෙලාවකට සැපයි ඔය දෙක අතර දෝලණය වෙමින් තමයි මේ ජීවිතේ ගලාගෙන යන්නේ. එහෙමනම් ජීවත් වෙනවා කියන මේ ජීවිතයේ මෙන්න මේ විදිහට තමයි අපි තුල ගිනි මතුවෙන්නේ. දැන් ගින්නක් මතුවෙන අවස්ථාවක් ඔබ හොඳට සෝදිසි කරලා බැලුවොත් ඔබව රත් වෙලා පිච්චීමකට ලක් වෙන්නේ කොයි වගේ අවස්ථාවන් වලදීද? හොඳට කල්පනා කරලා බලන්න. උදේ ඉඳන් හවස වෙනකම් කරන වැඩවල ඔබට නොගැලපෙන දෙයක්, ඔබ නොකමැති දෙයක්, මොනවා හරි ගැටෙන දෙයක් වෙච්ච වෙලාවට තමයි ඔබේ හිත රත් වෙලා පිච්චිලා ගිනි ගන්නේ. එහෙමනම් මේ ගිනි ගන්නා සිත නිවන්නට මිනිසුන් මොන වගේ දේවල්ද සිදු කරන්නේ? ඔබේ සිත ගිනි ගන්නවා නම් ඒ ගිනි ගැනීම නිවන්නට මිනිසුන් නොයෙකුත් විදිහේ දේවල් කරනවා. අපි වරකට හිතනවා මේ මගේ මොකක් හෝ පෙර කරපු කර්මයක් හින්දා වෙන්නේ නැති. එහෙම නැත්නම් ග්‍රහාපල හින්දා වෙන්නේ නැති. එහෙම නැත්නම් මගේ පව් හින්දා වෙන්නේ නැති. මොකක්ද මේ ජීවිතය කියලා අපි කල්පනා කරනවා. අන්න ඔබ කල්පනා කරන මේ ගිනි ගන්නා ජීවිතේ ගින්නකට භාජනය වෙච්ච වෙලාවකදී මේ ගින්න නිවන්න යම් යම් වූ පිළියම් හොයන්. ඒ පිළියම් වල එක පිළියමක් වෙන්න පුළුවන් බෝධි පූජා, ග්‍රහ පූජා, ශාන්ති කර්ම, මොනා හරි කේන්දර බලලයි ග්‍රහාපල වලට කරන පූජා ආදී නානාවිධ ක්‍රමවලින් බලනවා මේකක්වත් කරලා පුළුවන්ද මේ ගින්න නිවා ගන්න කියලා. මොකද අපිට තේරුම් අරගන්න බෑ මේ අපේ හිතේ රත් වීමක්, පිච්චීමක්, මත් වීමක්, තැවිල්ලක්, දැවිල්ලක්, දාහයක්, ගින්නක්, බයක්, බරක්, බැම්මක්. ඔය කියපු වචන ටිකෙන් තේරෙන්නේ ඔබේ හිත පිච්චෙන ආකාර. ඒ පිච්චෙන ආකාරයන් ගණන එක එක ස්වභාවයන්. ඒ ස්වභාවයන් තුළ ඔබ දැවෙනවා. ඒ දැවීම ඔබ දන්නේ නැහැ කොහොමද මේ පිච්චීම මගේ තුළ මතුවුනේ. ඇයි මාව ගිනි ගන්නේ? ඇයි මාව පිච්චෙන්නේ? මේක මොන ක්‍රමයකටද කොහොමද මේ ගින්න ඉපදෙන්නේ කියන එක. එතකොට මේ ගිනි නිවා ගන්න අපි තාවකාලික වූ විසඳුම් පිළියම් හොයමින් යනවා. ඒ පිළියම් හොයමින් යන ඔබ ඔබ දන්නේ නැති වුණාට ඇතුළත් ගිනි පිටත් ගිනි. ඇතුළ ගිනි ගන්නකොට පිටත් ගිනි ගන්න ගන්නවා. දැන් හොඳට කල්පනා කරලා බලන්න ඔබ ඔබේ හිත ගිනි ගන්නා අවස්ථා. දැන් අම්මාවරු පියවරු ගිනි ගන්නවා, අනේ මේ දරුවා අද උදේ ගෙදරින් පිට වෙලා ගියා, එනකම් මගේ හිත පිච්චෙනවා,
මේ ළමයා එනකම් සමහර අම්මලා කියනවා දරුවා ගෙදරට එනකම් මං කොච්චර පිච්චෙනවද කියලා දන්නේ මං තමයි කියලා. එහෙනම් අන්න ඒක දැන් ඒ වගේ දැන් ඔබ විභාගයක් මහන්සි වෙලා විභාගයකට පිළිතුරු සැපෙව්වහම ප්‍රතිඵල බලාපොරොත්තු වෙමින් ඉන්නව හොඳට සමත් වෙයි කියලා. සමහර දරුවන් ඉන්න පුළුවන් හැමෝම නෙවෙයි සමහරව ඉන්න පුළුවන් ප්‍රතිඵල එනකන් එක්ක පිච්චෙනවා රත් වෙනවා ආවට පස්සේ ඒක බැලුවට පස්සෙත් පිච්චෙනවා රත් වෙනවා ගිනි ගන්නවා ඒ වගේම ඔබ තුල ඔබට නොගැලපෙන දේවල් යහළු අතර වෙන මත ගැටුම් හරහා ඔබ පිච්චෙනවා රත් වෙනවා ගිනි ගන්නවා එහෙනම් මේ උදේ ඉඳන් හවස වෙනකන් ඔබ කරනවා ක්‍රියාකාරකම් කෝටියක් විතර උදේ යවති වෙනවා වැඩපල කරනවා කාර්යාලයට යනවා පාඩම් වැඩ කරනවා මේ අතර නේද ඔබේ රත්විල්ල පිච්චිල්ල මත්විල්ල ක්‍රියාත්මක වෙන්නේ ඔය රත් වෙන පිච්චෙන ස්වභාවයන් මතු වෙන්න පුළුවන් ක්‍රියාකාරකම් ඔබට දවසකට තියෙන්න පුළුවන් තුනක් හෝ හතරක් හෝ පහ බොහොම අවම ප්‍රමාණයක් තමයි තියෙන්නේ දැන් අපි කල්පනා කරමු ඔබේ සිත ගිනි ගන්නකොට මේ ඇතුළ ගිනි ගනිද්දී පිටට වෙන වැඩේ මොකක්ද කියලා. දැන් ඔබට හොඳටම කේන්ද ගිහින් ඔබ රත් වෙලා පිච්චිලා ගිනි ගන්නකොට ඔබ බාහිරේ ඉන්න දැන් හිතන්නකෝ දරුවෙක් ඔබත් එක්ක එකට එක කතා කරගෙන එනවා. මොකක් හෝ මත ගැටුමක්. ඒ වෙලාවේදී ඔබ හොඳටම ඔබේ හිතේ තරහාවක් ඉපදිලා රත්විල්ලක් පිච්චිල්ලක් මතුවලා ඉන්න වෙලාවට ඔබේ කටිනුත් පරුෂ වචන ගහ බැන ගැමින් සිද්ධ වෙනකොට බලන්න ඔබේ මුහුණ කොච්චර වෙනස් වෙලාද ඇඟ කොච්චර රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි ගන්නවද මේ ශරීරයේම ඒ වෙනස හොඳට පෙන්눔 කරනවා ඒ වෙනස ඔබේ ඇතුළ පිච්චෙනකොට ඒ ගින්න ඔබ බාහිරයට පිට කරන්නේ වචනවලින් අතින් පයි නපුරු වචන වලින් කෑමොර ගැහීමෙන් මහා වේගයකින් කඳුළු හලලා අඳෝනා තියලා තමයි මේ වේදනාව පිට කරන්නේ අන්න ඔබ බාහිරයට මේ වේදනාව පිට කරනකොට gedare ඉන්න කට්ටියත් ඒකට ගැටිලා ඒ අයත් ඔබත් එක්ක ප්‍රශ්න දිගින් දිගටම ගිහිල්ලා ඇතුළත් ගිනි ගන්නවා පිටත් ගිනි ගන්නවා එහෙනම් විශාකා තුමියට අවවාදයක් දුන්නා ගෙයි ගිනි පිටරට දෙන්නත් එපා පිට ගිනි ගෙට ගන්නත් එපා කියලා. දැන් ඕක සම්මතේ අපි දන්නේ gedara කතා කරන gedara මොනව හරි දෙන්න දෙමහල්ලා අතර ප්‍රශ්න තියෙනවා නම් ඕ පිට අයට කියන්න එපා. පිට කට්ටියගේ තියෙන ඔය අනම්මනම් ප්‍රශ්න ගැටලු අපේ ගෙට කතාවට ගන්නත් එපා. එහෙම තමයි අපි දන්නේ ගෙයි ගිනි පිටට දෙන්න එපා පිට ගිනි ගෙට ගන්න එපා. ඇත්තටම මොකක්ද මේ ගෙය? බිත්ති හතරෙන් හදාගත්ත මේකද ගෙය? ගේ තමයි පින්වතුනි මේ ඔබ දරාගෙන සිටින කය බලිය. මේ ගේ රත් වෙනවා මේ රත් වෙන ගින්න ඔබ පිටට දෙනවා. පිට ගිනි ඔබ ගෙට ගන්නවා. පිට ගිනි කොහොමද ගෙට ගන්නේ? ගේ ගිනි කොහොමද පිටට දෙන්නේ? මේ ගිනි ගැනීම නිසා මොකක්ද ක්‍රියාත්මක වෙන දේ? මෙන්න මේ මූල ධර්මයේ ඔබ නොදන්නා දෙයක්. එහෙමනම් ඔබ ඇතුලේ තියෙන ගින්න පිටට දෙනවා ඔබ රත් වෙලා පිච්චිලා කෑ ගහගෙන මත් වෙලා බයක් බරක් බැම්මක් ඇති වෙච්ච වෙලාවල් වලදී ඔබේ හිතේ ඇති වෙන ගින්න ඔබ පිටට දෙනවා ඒ වගේම පිට ඉන්න බාහිර පරිසරයේ ඉන්න කාර්යාලයේ ඉන්න අය වෙන්න පුළුවන් ඔබේ නිවසේ ඉන්න අය වෙන්න පුළුවන් ඒ අය කියන කරන දේවල් හරහා ඔබේ සිත යම් යම් හේතු මත රත් වෙලා පිච්චිලා ඔබ තුල නැවත ගිනි හට ගන්න එහෙනම් බාහිර දේවල් හේතු කරගෙන ඇතුළ ගිනි ගන්නවා ඇතුළ ගිනි ගන්නකොට ඒ ගින්න ආයි පිටට දෙනවා මෙන්න මේ ඇතුළත් ගිනි පිටත් ගිනි ඕක තමයි අපි කතාවට කියන්නේ අන්තෝ ජටා බහි ජටා කියලා ඇතුළත් ගැට පිටත් ගැට ජටාය ජටිතාය හැමතැනම ගැට කොහොමද මේ ගැටේ ලිහන්නේ ඇතුළ එකක් ගහනකොට පිට තව ගැට 100ක් විතර ගහ ගන්නවා පිටින් එකක් ගහනකොට ඒක අනිවාර්යෙන් ඇතුළට එනවා එහෙනම් ඇතුළත් ගැට පිටත් ගැට කියන එකම තමයි ඇතුළත ගිනි පිටත ගිනි කිව්වේ මේ ගිනි ගැනීමක් ක්‍රියාත්මක වෙනකොට මොකක්ද මේ සිද්ධ වෙන්නේ එහෙනම් ඔබ නොදන්නා වූ යම් මූල ධර්මයක් මෙතෙන්දි සිද්ධ වෙනවා පින්වතුනි මේ ගිනි ගැනීම තමයි මේ ගිනි ගැනීම ක්‍රියාත්මක වෙන විදිහ මම හොඳට දැන් ඔන්න විස්තර කරන්න යන්න. මම මේකට ගන්නව උදාහරණයක්. කොහොමද මේ ගින්න පත්තු වෙන්නේ කියන එකේ මූල හේතුව කවුද නිර්මාණය කරන්නේ කියන එක ඔබතුලින්ම අත්දක ගන්නටයි මේ සාකච්ඡාව යොමු කරන්නේ.
දැන් ඔන්න යාළුවෝ පස් දෙනෙක් යනවා දවසක් කඩේකට කෑම කෑම ගන්න හොඳට හොඳට කෑම හදන අවන්හලකට කියලා හිතමු දැන් එතනට ගිහිල්ලා කෑම ගන්නකොට එක යාළුවෙක් ඉඳන් කියනවා එක ළමයෙක් ඉඳන් කියනවා මේ කඩේ කෑම පුදුම රහයි මට නම් හරීම රසයි මේ කෑම මීට පස්සේ මං හැමදාම කෑම කන්නේ මේ කඩෙන් තමයි කියලා තව එක්කෙනෙක් කියන මොන රහද්ද මීට වඩා රස කෑම කාලා නැද්ද මට නම් මේ කඩේ කෑම එපා වෙලා තිනේ මං නම් ආයි කවදාවත් මෙන්නේ නැහැ කියලා අනිත් තුන්දෙනා මොනවත් ප්‍රතිචාරයක් නැහැ සාමාන්‍ය විදිහට කනවා දැන් බලන්න යාළුවෝ පස් දිනේ එකම හට්ටි මුට්ටි වල එකම පහේ දාලා හදපු මේ කෑමට ප්‍රතිචාර දැක්වා පස්සේ දිහකට කොහොමද මේ ප්‍රතිචාර වෙනස් උනේ කෑමේ තිබිච්ච දෙයක්ද ඔබ තුල තිබිච්ච දෙයක්ද එක්කෙනෙකුට ඒක හරීම රසයි මට නම් හරීම රසයි මම හැමදාම එනවා කියන වචනේ පිට උනේ යාගේ කටින් අන්න එයාගේ ඇතුලේ තියෙන දෙයක් අනුව තමයි ඒ කෑමට ප්‍රතිචාර දැක්කුවේ දැන් තව උදාහරණයක් ගන්න දැන් සමහර දරුවෝ වේග රිද්මයේ සින්දු වලට හරියි කැමති. තව සමහර දරුවෝ විරහ ගී වලට හරියෙම කැමති. දැන් වේග රිද්මයකට කැමති සින්දුවක් දාගෙන gedara නට නටා කෑක ගහ ඉන්නකොට අම්මා අහනවා මොන කරදරයක්ද දරුවෝ උදේ ඉඳන් හවස වෙනකන් කනක් ඇහිලා ඉන්න නෑ ඕක නවත්තන්නකෝ. අම්මට ඒක ගැළපෙන්නේ නෑ. හැබැයි දරුවාට එයාගේ ලෝකේ තමයි ඒ. එනම් මේ සින්දුවේ තිබිච්ච දෙයක්ද අර ප්‍රතිචාර දෙක වෙනස් වුනේ. කෑම තිබිච්ච දෙයක්ද අර ප්‍රතිචාර පහ වෙනස් වුනේ. එහෙනම් මේ විදිහට ඔබේ හිතේ මේ ස්වභාවයන් ඇති වෙන්නේ කොහොමද? දැන් මම මේ උදාහරණ තුලින් ඔබට හිතන්න යමක් යොමු කරනවා. ඔබ හොඳට කල්පනා කරන්න. ඇත්තටම මෙහෙම වෙන්නේ කොහොමද? ඔන්න තව උදාහරණයක්. ගෑනු ළමෙක් යනෝ පාරේ. එක පාටම දැන් තරුණ පිරිමි ළමේ දකින ගම මෙයා නම් මාර ලස්සනයිනේ මගේ හිතේ හිටිය කෙනාමයි මේ මම හොයපු જાතිය කෙනාමයි මේ කොණ්ඩේ යන විදිය මේ කටහඬ මට හොඳට අහලා පුරුදුයි දැකලා පුරුදුයි ඔන්න ඔබට මොකක්ද පුරුද්දක් මතුවෙලා හරි ලස්සනයිනේ කියලා හිත ඇදීලා යනවා දැන් යාළුවට තට්ටුවක් දාලා කියනෝ අර ගෑනු ළමයා ලස්සනයි නේද මගේ හිත ඇදීලා ගියා කියලා යාළුවා අහනෝ ඇස් දෙක පේන්නේ නැද්ද මුණ ලස්සනක්ද මිට වඩා ඒ දැකලා නැද්ද කියලා යාළුවා අහන දැන් ඔබ ඔබේ අම්මට ගිහින් පෙන්නුවත් අම්මත් කියයි අනේ පුතේ ඔය 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 දරුවට මම නම් කැමති නැහැ මේ ඔයිට මොකක්ද යාගේ තියෙන විශේෂත්වය කියලා අම්මට විශේෂත්වයක් නැති වුණාට ඔබට ඇය විශේෂයි ඇය කෙරෙහි ඔහු කෙරෙහි ඔබේ හිත ඇදිලා ගියේ කොහොමද එහෙනම් මේ බාහිර දැකපු රූපයක් නිසාද අපේ හිතේ අභ්‍යන්තරයේ මේ දේ සිද්ධ වෙන්නේ අද අපි මොකද කරන්නේ මේ හැම දෙයකටම අපි දොස් කියනවා gedara දැන් මහත්තයා බිරිඳට දොස් කියනවා බිරිඳ මහත්තයාට දොස් කියනවා දෙන්නම දරුවන්ට දොස් කියනවා හැමෝම ගමට දොස් කියනවා ගමේ ඔක්කොම රටට දොස් කියනවා අපි හැමෝම එකතු වෙලා අනුන්ට ඇඟිල්ල දික් කරනවා අනුන්ට දික් කරන ඇඟිල්ලේදී ඔබ දැක්කේ නෑ නේද ඇඟිලි තුනක් ඔබේ පැත්තට යොමු වෙලා තියෙනවා ඔබ අනුන්ට ඇඟිල්ල දික් කරනකොට තුනක් දික් කරලා පෙන්නනවා බලන්න ඔබ දිහා. ඔබ අනුන්ට ඇඟිල්ල දික් කරනකොට මේ සියල්ල සිද්ධ වෙන්නේ ඔබ තුල. ඔබේ සිතේ ඇතිවන මේ සියලු දේ නිර්මාණය වෙන්නේ ඔබ තුල සිදුවෙනා වූ යම් ක්‍රියාදාමයක් නිසා. බලන්න ඔබ දිහා කියලා. අපි බලන්නේ බාහිරේ, බාහිර ලෝකයට දොස් නගනවා. හැබැයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මම මේ තුන් ලෝකයේම පනවා වදාරන්නේ බඹයක් පමණ වූ මේ ශරීරයටයි කියලා. එහෙනම් ලෝකයේ තියෙන්නේ ඔබ තුලයි. ඔබ දකින්න ඕනේ ඔබ තුල තියෙන ලෝකයයි. බාහිර දෙයක් නෙමෙයි. එතකොට කල්පනා කරන්න දැන් මේ ඔබ තුල තියෙන ලෝකයේ ක්‍රියාත්මක වෙන හැටි පෙන්වන්නයි මේ කතාව කියන්නේ. පෙන්වන්නයි මේ සාකච්ඡාව කරන්නේ. හොඳට ඔබේ කන් යොමලා හොඳට ඔබේ මනස විවෘත කරගෙන මේ උදාහරණ ඔබේ ජීවිතයට ගලපමින් කල්පනා කරන්න මේ කියන්නා වූ ලෝකයේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. නැවතත් අපේ උදාහරණ තුනට යනවා නම් කෑමක් අර එක් කඩේකට ගිහිල්ලා කෑම කනකොට ප්‍රතිචාර පහක් උනේ කොහොමද? ඔබ තුල සැඟවෙලා තියෙනවා ඔබටම ආවේනික වෙච්ච ඔබේ ලෝකයක්. ඒකට අපි කියනවා ඔබේ ගතිය කියලා. අපි කියන්නේ එයාගේ ගතියනේ, එයාගේ හැටිනේ, ඒ එයාගේ ස්වභාවය.
අන්න ස්වභාවය අපි අපිටම අනන්‍ය වෙච්ච ස්වභාවයක් තියෙනවා ගතියක් තියෙනවා හැටියක් තියෙනවා එහෙනම් කොහොමද ඔය හැටිය ගතිය අරගෙන ආවේ එක අම්මගේ කුසෙන් නිපදුණු දරුවෝ පස් දෙනා පස් විදියා එක්කෙනෙකුට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ යන්තම් ඇත්තන් ඇති තරහ යන අනිත් ළමයාට මොනවා කරත් තරහ යන්නේ අම්මා කියන මේ දරුවට පොඩ්ඩ ඇත්තන් ඇති තරහ යනවා මේ දරුවා එහෙම නැහැ පස් දෙනා පස් විදියා එහෙමනම් මේ වාගේ නානත්වයක් හිමු වුණේ කොහොමද පින්වතුනි ඔබ මේ දරාගෙන ඉන්න කය බලිය ඔබ තුල තියෙන ගති පොදියක ප්‍රතිඵලයක් ඔබ මේ දහම කවදාවත් මේ කියන දේ අහලා නැතුව ඇති ඔබ දරාගෙන ඉන්නවා ගති පොදියක් ඒ ගති පොදියට උරුම වෙච්ච කය බලිය තමයි ඔය දරාගෙන ඉන්නේ ඔය ගති පොදිය වෙනස් වෙනවා පුංචි කාලේ පින්තූරයක් අරන් කියනවා මේ මම කියලා තව අවුරුදු 10ක් විතර ගියාට පස්සේ ආයෙත් පින්තූරයක් අරන් පෙන්නනෝ මේ මම කියලා තව අවුරුදු 10ක් ගිහින් පෙන්නනෝ මේ මම කියලා පින්තූර තුන තුන් විදිහක් ඔබටම හිතා ගන්න බෑ මේ ඔබමද කියලා එහෙනම් ඔබ මමයි කියලා පණවන මෙතන මමෙක් ඉන්නවද ඔහු වෙනස් වෙමින් යනවා ඇය වෙනස් වෙමින් යනවා ඒ වෙනස් වීම සිදු වෙන්නේ කොහොමද ඔබේ ගති පොදිය වෙනස් වෙනවා පින්වතුනි ඔබ යම් දවසක ඔබේ අම්මාගේ කුසට ඔක්කාන්ති වෙනකොට ඒ පෙර සංසාරයේ පුරුදු කරගෙන ආපු ගති පොදියක් කර ගහගෙනයි එක සෛලයක් විදිහට ඒ කුසට ඔක්කාන්ති වෙලා සෛල දස දහස් ගානකට වර්ධනීය වෙලා දරු පැටියෙක් විදිහට මෙලොවට බිහි වුණේ අන්නේ ගති පොදිය එදා පටන් අද දක්වා මං අර මුලින් කියපු රත්තිලි පිච්චිලි මත්තිලි තැවිලි දැවිලි ඔස්සේ අන්නේ ගති දවසින් දවස වෙනස් කරගෙන එහෙමනම් ඒ ගති පොදිය වෙනස් වෙවි ආවා ඒ වෙනස් වීමට අනුව මේ ගති රුව මේ ගති හඬ මේ කය බලිය වෙනස් වුණා එහෙනම් මෙතන මොකක්ද මේ සිද්ධ වෙන්නේ ඔබේ ඇතුලේ තියෙන ගති පොදිය වෙනස් වෙමින් යනවා ඒ වෙනස් වීමට අනුව මේ බාහිර වූ කය බලිය වෙනස් වෙමින් යනවා එහෙමනම් දැන් කල්පනා කරන්න ඔය ගතිය කොහොමද සකස් වෙන්නේ මේ ගතිය සකස් වෙන්නේ කොහොමද මොනවද මේ ගති බුදු පියාණන් වහන්සේ මේ ගති විභංග කරා එක එක ආකාරවලට එකක් තමයි මම ඔබට පහසුවටම තේරෙන තික් කියන්නම් ඔබ ළඟ තියෙනවා ප්‍රේත ගති භූත ගති තිරිසන් ගති දේව ගති බ්‍රහ්ම ගති ඔය හැම ආකාරයකම වූ ගති ඔබ තුල තියෙනවා ඔබේ ගති පොදියේ මනුස්ස ගති වැඩි හිඳයි මනුස්ස ගති ප්‍රබල හිඳයි ඔබට මනුස්ස රුවක් ලැබුණේ මනුස්ස කයක් ලැබුණේ මනුස්ස ශරීරයක් ඔබට ලැබිලා තියෙන්නේ මනුස්ස ගති බහුල හිඳයි ඔබ අද ඉඳන් මේ දක්වා ඉදිරියට කරන් යන වැඩ අනුව මෙතෙක් සිදු කරපු දේවල් අනුව ඔබේ ගති පොදියේ තියෙන්නේ බහුලව තිරිසන් ගතිනම් ඔබ යම් මොහතක මරණයට පත් වූ විට අන්නේ ගති පොදිය තින 100ට 100ෙන් බලවත් වෙලා තින තිරිසන් ගතිනම් එයාට උරුම වෙනවා හේතුවට අදාළ ඵලයක් මොකද්ද ඔබේ ගති පොදිය තින තිරිසන් ගතිනම් ඔබට උරුම වෙනවා තිරිසන් ශරීර කෝඩුව ඔබේ ගති පොදිය තින්නේ ප්‍රේත ගති නම් ඔබ මරණයට පත් වුණායින් පස්සේ ප්‍රේත ගතියට උරුම වෙන ශරීරය සැකසෙනවා ප්‍රේත රුව භූත රුව දේව රුව එහෙමනම් මේ ගති ඔබ තුල ක්‍රියාත්මක වෙන හැටි මම ඔබට පැහැදිලි කරන්නම් ඔබ කල්පනා කරන්න ඔබට හොඳට තරහ ගියපු වෙලාව හොඳට තරහ ගිහිල්ලා කාට හරි වේගෙන් වේගෙන් බැනගෙන බැනගෙන යන වෙලාවට දැන් ඕක හොඳට පුළුවන් දකින්න පුංචි දරුවන්ට පුංචි දරුවෝ දක් හොඳට පරීක්ෂාකාරීව විමසනවා මිනිස්යන් තුළ වෙන මේ වගේ වෙනස් වී. එතකොට දරුවෙක් අම්මට ගෙදර ඉන්න අම්මට හොඳට කේන්තිකින් ඔය වගේ රත් වෙලා පිච්චිලා මත් වෙලා කෑ ගහගෙන බයිනකොට දරුවා කියනවා අද අපේ අම්මා හරියට කොටියෙක් වගේ මට බැන්නා. නයෙක් වගේ පිඹ පිඹ තමයි මට කතා කරේ. අන්න දරුවා දැක්කා අම්මා තුලින් කොටියාව නයාව එහෙනම් මේ මිනිස්සයා තුල තියෙනවා තිරිසං ගතිය මිනිස්සයා තුල තියෙනවා දේව ගතිය දැන් අපි කියන්නේ නැද්ද කතාවට
ඒ මිනිස්සයා මිනිස්සෙක් නෙවෙයි දෙවියෙක් කියලා ඔබ කියනවා නේද? ඒ මිනිස්සයා මිනිස්සෙක් නෙවෙයි දෙවියෙක්. එහෙනම් මිනිස්සයා තුල දේව ගතිය තියෙනවා. ඒ මිනිස්සයා තුල ප්‍රේත ගතිය තියෙනවා. මිනිස්සයා තුල තිරිසන් ගතිය තියෙනවා. මිනිස්සයා තුල බ්‍රහ්ම ගතියක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කළා කඩි රැලක් පෙන්නලා ආනන්ද මෙතන එක බ්‍රහ්මයෙක් නොවෙච්ච කඩියෙක් නැහැ කියලා. එහෙමනම් අපි බ්‍රහ්මයෙක් වෙලා ඉඳලා නැද්ද? අපි තුල අවශේෂ විදිහට ওই බ්‍රහ්ම ගති තියෙනවා. ඒව නැවත මතු වෙනවා. අන්නේ මතු වෙනව සමහරුන්ට පන්සලකට ගියාම බෝධියක් ළඟට ගියාම මහා සංවර පරිසරයක් හිතට දැනෙනකොට ඔබේ බ්‍රහ්ම ගතිය ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඔබට කවුරුත් කියලා නොදුන්නාට ඔබේ අත් දෙක එකතු වෙලා නිකම්ම භාවනා කරන්න හිතෙනවා. කවුරු හරි යමුද භාවනා කරන්න කියලා ඇහුවාම බ්‍රහ්ම ගතිය තියෙන කෙනා ඉස්සරහැම්ම ගිහිල්ලා අන්න භාවනා පන්ති වලට ගිහින් දිගටම දිගටම භාවනා කරනවා. ඒ භාවනාව තුළ තියෙනවා පින්වුතුනි පුදුමාකාර වූ සුවයක්. ඒ සුවය ඔබ පෙර විඳලා තියෙනවා ඒක ගතියක්. ඒ ගතිය නිසා ඔබ බ්‍රහ්මත්වයට පත් වෙලා තිඳලා ඒ බ්‍රහ්ම ගතිය ගෙවිලා ඉවර වෙච්ච නිසා තමයි නැවත මිනිස්සෙක් වෙලා ඉන්නේ. එහෙනම් අපි පෙර කොහෙද හිටියේ කියන එක අපි දන්නේ නැහනේ. අපි ඒ කතාව පැත්තකින් තියමුකෝ. ඒව ඔක්කොම ලූ දාලානේ අපට කතා කරන්න වෙන්නේ. අපි නොදන්නා දේ පැත්තකින් තියලා මේ ඉපදුණු දවසේ ඉඳන් මේ දක්වා අපි තුල මේ ලෝකය ක්‍රියාත්මක වෙන හැටි අපිට දකින්න පුළුවන්. එනම් ඔබට දකින්න පුළුවන් ඔබේ ලෝකය ඔබ තුල තියෙනවා මොන ගතිද? නෙමං ගති වර්ග ටිකක් කිව්වා. තිරිසං ගති, ප්‍රේත ගති, භූත ගති, දේව ගති, බ්‍රහ්ම ගති. මේ ගති සියල්ල ඔබ ළඟ තියෙන නිසා තමයි ඒ ගති නැවත නැවත වෙනස් කරමින් සකස් කරමින් ඔබ යන. ඉතින් ඔයක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. ඔය ගති ටික වෙනස් කරමින් යන ගමන තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. එහෙනම් මේ ගති තියෙන තාකල් සංසාර ගමනට හේතු වෙන ඉන්ධන ඔබ ළඟ තියෙනවා. ඉන්ධන තියෙන තාකල් ඔබ ධාවනය වෙනවා. එහි නැවතුමක් නැහැ. එහෙනම් ඔබේ ගති පොදියේ එක ගතියක්වත් නැති තැනකට කවදා හරි පත් කර ගන්න පුළුවන්ද? අන්න එදාට ඔබේ ඉන්ධන ටැංකියේ ඉන්ධන නැහැ. ගති නැහැ. ගති නැති වූ තැන අපි කියනවා න ගති. ගති නැ නගති තත්වය තමයි අරහතුන් වහන්සේ කෙනෙක් තුළ පවතින්නේ. පෘථග්ජන ස්වභාවයේ ඉන්නා වූ මේ අපි හැමෝම ගති පොදියක් කරගහගෙන ඒ ගති නැවත නැවත අලුත් කරමින් සකස් කරමින් යනවා. එහෙමනම් හොඳට කල්පනා කරන්න, දැන් ගති අපි හිතමු තියෙනවා කියලා 5000. ඔය 5000 තියෙනකන් තව සංසාර චක්‍රයක් අපි යනවනේ. ඒ යන අතරේ මේ 5000 තව 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 තර කර කර තව තර කර කර ඒ ගොඩ වැඩි කර කර යන. පරණ වෙච්ච ගති අහෝසි වෙලත් යන. තව ගති එකතුත් වෙනවා. එහෙනම් ඔබට මේ ගති බිඳුවක් කරන්න ඕනි නම් ඔබ පළමුව කරන්න ඕනි මොකක්ද? බොහොම සරල ප්‍රශ්නය. ඔබේ ගති පොදියේ ගති 5000ක් තියෙනවා නම් ඒ 5000 දැන් බිඳුවක් කරගන්න ඕනි නම් මං කිව්වා 5000 තියෙනවා නැවත නැවත තව තව සකස් කර කර දමමින් යනවා කියලා. නම් 5000 බිඳුවක් කරගන්න ඕනි නම් ඔබ තුල වෙන්න ඕනි තව ගති මේකට එකතු කරගන්න එක වැලකෙන එක. ඒක එකතු කරගන්න එක වැලකෙනකොට තියෙන ගති ටික ටික ඒක කය වෙවි යන්න ගන්නවා. එකතු වෙන ටික වලකිනකොට තීන ටික කය වෙනකොට ඔන්න කවදා හෝ දවසක ගති ටික බිඳුවක් කරගන්න පුළුවන්. දැන් මේක හිතලා කරන්න පුළුවන් දෙයක්ද? මම ගති සකස් කරගන්නේ නෑ කියලා වාරණයක් දාගෙන හිතලා කරන්න පුළුවන් දෙයක්ද? කොහොමද ගතියක් සකස් වෙන්නේ? කොහොමද මේ ගින්නක්? එහෙනම් මේ ගතියක් සකස් වෙන්නේ ගින්නක් ඉපදීමේ. දැන් ගින්නක් ඉපදෙන හැටි මම හොඳට ඔන්න උදාහරණයක් අරන් නැවත කියනවා. ඔන්න අම්මා කෙනෙක්, එයා ඒ අම්මගේ ලෝකය තමයි, ලෝකය කියන්නේ එයාගේ ස්වභාවය. ඒ අම්මගේ ලෝකය තමයි ගෙදර දොර ලස්සනට අතුපතු ගාලා පිරිසිදුවට තියාගන්න එක. එයා හරිය කැමති හැම දෙයක්ම පිළිවෙලට ලස්සනට තියනවා. ඉතින් උදේ ඉඳන් අතුපතු ගාලා පිළිවෙලට තියන් ඉන්නකොට පොඩි දරුවෙක් ඇවිල්ලා මොනවා හරි චිත්‍රයක් පාට කරන ගමන් දියසායම් හැමතැනම විසුරවලා බිත්ති පුරාම තීන්ත පින්සල් පාරවල් විසි කරලා තියෙනවා.
අම්මා එනකොට ඕක දකින්න දකින්නකොට මම මේ කියන්නේ ඔබේ ඇතුලේ තියෙන ගති ටික ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න හැටි අන්න අම්මා අර දරුවව දකින්න ගමන් දරුවව අඳුරගෙන හානේ මම මේ දැන් අතුගාල ගියා විතරයි අතුගාල ගියා විතරයි මේ ළමයා ඔක්කොම හැඩි කරලා දාලානි ඔක්කොම විනාශ කරලා දාලානි කියලා ඔන්න ওই වෙලාවේ ඒ අම්මාට එනවා මොන වගේ වේදනාවක්ද දුක වේදනාවක්ද සුඛ වේදනාවක්ද දුක වේදනාවක්ද සැප වේදනාවක්ද දුක වේදනාව ඇයි දුක වේදනාවක් ආවේ අම්මාගේ ලෝකයට එයාගේ ලෝකයට පටහැනි වෙච්ච විරුද්ධ දෙයක් තමයි දැන් එයාට පේන්නේ දැන් තව අම්ම කෙනෙක් එනවා ඒ අම්ම හරි ආසයි දැන් සමහර අම්මලා ගෙදර බිත්ති වල කුරුටු ඇඳට කමක් නැහැ ඒක ළමයා ඉගෙන ගන්න ඕනි කියලා ඒගොල්ලෝ ඉඩ දෙනවා ඒක ඒ අම්මගේ ලෝකය දැන් එහෙම අම්ම කෙනෙක් නම් ඔය දේ දැක්කොත් කියන්නේ ආනේ පුතා අද බිත්ති වල චිත්‍ර ඇඳලා හරි ශෝක්නේ බලන්නකො කොච්චර ලස්සනයිද අන්න ඒ අම්මට ආවේ සුඛ වේදනාව කොහොමද මෙහෙම වෙන්නේ එහෙනම් එක් අම්මල දෙන්නෙක් අර එකම සිද්ධියට ප්‍රතිචාර දක්වන එක අම්ම කෙනෙක් හොද්දටම දරුවට ගහනවා මම්මි අතුගාල ගියා විතරයි ඔක්කොම හැඩි කරා නේද මගේ දවසෙම මහන්සි ඉවරයි නේ කියලා රත් වෙලා පිච්චිලා තරහා අරන් කෑ ගොස්සන් දීලා මුළු ළමයා හොඳටම බය වෙලා ඇතුළත් ගිනි පිටත් ගිනි දෙපැත්තම ගිනි ගන්න තව අම්ම කෙනෙක් ආනේ පුතා අද බිත්ති වල චිත්‍ර ඇඳලා නේ කොච්චර ලස්සනයිද හරීම ලස්සනයි නේ මගේ පුතා හරිය හොඳයි කියලා ඔන්න ප්‍රතිචාර දක්වන එහෙනම් මේ පුද්ගලියෝ දෙන්නෙක් සිද්ධියකට ප්‍රතිචාර දෙකක් උනේ ඒ කෙනාට ආවේනික වෙච්ච ගති පොදියක් තියෙනවා ඒ ගතිය තමයි යාගේ ලෝකය ඒ ලෝකේ අනුවයි අපි මේ බාහිර දේවල් එක ගැටෙන්නේ ඇලෙන්නේ එහෙනම් වේලාවකට දුකයි වේලාවකට සැපයි ඔබ තමයි ජීවිතේ මෙහෙම වෙන්නේ කොහොමද ඔබටම ආවේනික වෙච්ච ඔබේ ගති පොදිය තියෙනවා දෙපැත්තක් එකක් පිරි ලෝකය එකක් අපිරි ලෝකය පිරි කියලා කියන්නේ ඔබේ තියෙනවා ඔබ කැමති දේවල් ඔබටම ආවේනික වෙච්ච මේ සින්දු වලට මම කැමති මේ වගේ ගැහණු ළමයෙකුට මම කැමති මේ වගේ අංශයෙන් මම ඉගෙන ගන්න කැමති මේ වගේ ගෙවල් දරුවල් පිළිවෙලට තියා ගන්න කැමති මේ වගේ රස තින කෑම වලට මම කැමති ඔබටම ආවේනික වෙච්ච ඔබේ ලෝකයක් තියෙන එක පිරි අපිරි ලෝකයක් තියෙන මේ වගේ සින්දු වලට මම කැමති නෑ මේ වගේ පුද්ගලයව ඇසුරු කරන්න මම කැමති නෑ මේ වගේ දේවල් ඉගෙන ගන්න මම කැමති නෑ මට මෙන්න මේ වගේ තමයි ජීවත් වෙන්න ඕනේ එතකොට ඔබටම ආවේනික වෙච්ච පිරි අපිරි ලෝකයක් තියෙන එහෙනම් ඔබේ ගෙදර ජීවත් වෙන්නේ පස් දෙනයි නම් පස් දෙනාගේ පිරි අපිරි ලෝක පහ ඔය පහල ඔය පිරි අපිරි ලෝක පහ තමයි හැල හැප්පෙන්නේ තාත්තා තාත්තගේ පිරි අපිරි ලෝකේ පවත්වන්න හදනු අම්මා අම්මගේ පිරි අපිරි ලෝකේ පවත්වන්න හදනු ඒ දෙන්නාටම ආවේනික වෙච්ච දේ ඒ අය ක්‍රියාත්මක වෙනකොට ඒ දෙක අතර ගැටීම නිසා තමයි ගෙවල් දොරවල් වල කාර්යාල වල මේ ලෝකේ කොතනත් ප්‍රශ්න ගැටුම් ඇති වෙන්නේ එහෙනම් ඔබ මෙතෙක් වෙලා අනුන්ට දික් කරපු ඇඟිල්ල දැන් ඔබට හොඳට පුළුවන්කම තිනු තමන්ගේ පැත්තට දික් කරන්න මේ ඔබ අනුන්ට දික් කරනකොට ඔබට තේරෙනවා අපි හිතමු දැන් අපිට කෙනෙක් ඇයි ඔයා මේ වැඩේ මෙහෙම කරේ අපි හිතුවේ මෙහෙම මේ විදිහට මේ සැලසුම් කරේ මේ වගේ කරන්නනේ බලන්නකො ඔයා ඔක්කොම වෙනස් කරන්න කියලා දොස් කියනකොට ඔබට තේරෙනවා ආ ඒ ඔහුගේ පිරි අපිරි ලෝකය ඒකට අදාළවයි ඔහු කතා කරන්නේ ඒකෙන් දෙන තල්ලුව නිසා ඔහු තුල ඇති වෙනවා වේදනාව ඔය බාහිර දකින්න දේවල් වලට ඔබේ පිරි අපිරි ලෝකය අනුව ඔබට ඇති වෙනවා සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම අසුඛ වේදනා තේරෙන විදිහට කියනවා නම් වේලාවකට සුව වේදනා එනවා දුක් වේදනා එනවා එහෙම නැත්නම් සුවකුත් නැති දුක්කුත් ඇති වේදනා වර්ග එනවා මේ වේදනා වර්ග එකිනෙකාට වෙනස් එකම කෑම පස් දෙනෙක් කෑවත් පස් ආකාරයක වේදනා පහක් එන්නේ. එකම සින්දුව පස් දෙනෙක් කැහුවත් පස් ආකාරයක ස්වභාවයන් පහක් එන්නේ. ඔය ඇති වෙන වේදනාව තීරණය වෙන්නේ මොකකට අනුවද? ඔබ තුල තැම්පත් වෙලා තියෙන ඔබේ ගති පොදියට අදාළ වූ ඔබේ පිරි අපිරි ලෝකය අනුව. අම්මා හදනව රසට පොළොස් ව්‍යංජනයක්. අද නම් ළමයි හොඳට බඩ පිරෙන්නේ කයි කියලා. පළවෙනි දරුවා බෙදාගත්ත ගමන් කිනු මොනවද මේ හදලා තියෙන්නේ කටේ දියන්න බෑ මේ වෑංජනේ මම නම් කැමතිම නෑ කිය. දැන් අම්මා මේ දහමක් දැනගෙන හිටිය කෙනෙක් නම් අම්මට තේරෙනවා
दरुआगे टेस्ट एक दरुआगे लोक यहाँ विनाश यागे पिरिया पिरी लोकेट आदालवा या पुलिस व्यंजनी रस तीरनी करे मम व्यंजने हेतुए मगेरा हटनी मगेरा दरुआट गैलपे न वद दरुआट गैलपे ने එනම් මගේ රහ මට එයාගේ රහ එයාට ඔය දෙක ගැළපෙනකොට අපි සතුටු වෙනවා ඔක නොගැළපෙනකොට අපි ගැටෙනවා එහෙනම් දැන් මේ ගැටීම කියන එක ඇලීම කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ විදිහ ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් මේ අපේම ලෝකය දැන් අපි අනු අපි හැම වෙලේම උත්සාහ කරන අනුන්ව සතුටු කරන්න පුළුවන් දෙයක්ද අපිට පුළුවන් ද අනුන්ව සතුටු කරන්න අනුන්ව සතුටු කරන්න බැරි ඒ ඒ කෙනාට ආවේනික වෙච්ච එයාගේ රහක් තියෙන. දැන් නෝණ හදනවා මහත්යට කොහොම හරි කළ රසට කැම උයලා දෙන්න. කොච්චර විදිහට රහට හදලා දුන්නත් එයා මොනවා හරි එකේ අඩුපාඩුවක් කියන. ඒක එයාගේ රහ. මේක මගේ රහ. එහෙනම් අපිට ආවේනිකු ටෙස්ට් එකක් තියෙන. ඒ ටෙස්ට් එක වෙනස්. ඒකයි ඇත්ත. ඒක එහෙම තමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඔය පිරියපිරි ලෝකයේ ක්‍රියාත්මක වීම නොදකීම තමයි අවිද්‍යාව කියලා කිව්වේ. ආවිද්‍යාව විද්‍යාව අතහැරිලා විද්‍යාව කිව්වේ මොකක්ද ඇත්ත විද්‍යාව කියලා කිව්වේ මේ ලෝකයේ තියෙන පරම සත්‍ය ඔබ තුල ක්‍රියාත්මක වෙන මේ ලෝකය ඔබේ ලෝකයේ ඇත්ත ඔබ දකිනවනම් අන්න විද්‍යාව ඔබේ ලෝකයේ ක්‍රියාත්මක වෙන හැටි ඔබ දකින්නේ නැත්නම් ඒක තමයි අවිද්‍යාව කියලා කිව්වේ දැන් මේ අවිද්‍යාව නිසා වෙන්න තමයි ඔබේ ලෝකයේ ඔබට ක්‍රියාත්මක වෙන හැටි මෙතෙක් කල දැක්කේ නැති නිසා තමයි ඔබ ගිනි අරන් ආවේ මේ ගිනි ගන්නකොට මොකද වෙන්නේ කියන එක මම දැන් පැහැදිලි කරන්න නැවතත් යමු අර උදාහරණයට දරුවා ඇවිල්ලා දැන් චිත්‍රයක් ඇඳලා දියසායම් හැම තැනම දාලා බිත්ති පුරා වීසි කරලා අම්මා එනවා එනකොටම අම්මා දකින්නවා අම්මා කැමති ගේ පිළිවෙලට තියාගන්න දරුවා ඔක්කොම හැඩි කරලා विनाश करला अम्म के तुले ऐतिवेनवा दुख वेदनावा ओय ऐतिवेच्च वेदनाव वेदनाव वेगयक बावटे पात्तेनो वेदनाव वेगयक बावटे पात्तेनो वेगयक वेदनावक आवेगयक चित्ता वेगयक बावटे पात्तेला विज्ञान शक्तियक जनित वेनवा मैं किये पुआचने पहा नवतमां पहदिरी करान्ना ඔබ තුල ඇති වෙනවා වේදනාවක් ඒ වේදනාව ඇති උනේ ඔබේ ගතිපොදියට අදාළව ඔබේ පිරියාපිරි ලෝකයට අදාළව දැන් අර අම්මාගේ පිරියාපිරි ලෝකයට අදාළව අම්මට ආවේ දුක වේදනාව අර චිත්‍රාඳිනවට කැමති අම්මට ආවේ සුඛ වේදනාව එහෙනම් මේ වේදනාව දෙකක් උනේ එයාගේ පිරියාපිරි ලෝක දෙක දෙකක් නිසා එක අම්ම කෙනෙක්ගේ ගැටෙන ලෝකයක් තිබ්බා එයාගේ අපිරිපැත්තෙන් ක්‍රියාත්මක වුණා අනිත් අම්මගේ පිරිපැත්තෙන් ක්‍රියාත්මක වුණා එතකොට එක්කෙනෙකුට සුඛ වේදනාවක් ආව අනිත් එක්කෙනාට දුක වේදනාවක් ආව. ඔය වේදනාව ඇති වෙන එක සබ්බ චිත්ත සාධාරණ. ඔබ උදේ ඉඳන් හවස වෙනකම් කරන ඕනෑම වැඩකදී ඔබට ඔය වේදනාවල් ඇති වෙනවා. ඔබ පාරේ යවදිනකොට හොඳ සිසිල් සුළඟක් එනවා. සුඛ වේදනාවක් එනවා. මහා රස්නේ අවු යන්න වෙනවා. දුක වේදනාවක් එනවා. ලෙක්චර් එකට ඉක්මනට එන්න කියලා එනෝ බස් එක මගදී කැඩිලා පරක්කු වෙනවා. දුක වේදනාවක් එනවා. මේ වේදනාවල් ඇතිවෙවි තමයි දවස ගෙවි යන්නේ. ඕක හරියට මුහුදු රලක් වගේ. මේ මුහුදු රල වගේ මෙහෙම දුක වේදනා සුඛ වේදනා ඇතිවෙවි යනවා. ඔය අතර සුනාමි වගේ රැළියෙනු. අන්නේ සුනාමි වගේ රැළි තමයි රත් වෙලා පිච්චිලා ගිනි ගන්නවා කියන්නේ. එහෙනම් මේ කය බලියක් දරාගෙන මේ වාඩි වෙලා ඉන්න ඔබ ගති පොදියක්. මම ඔකට කිව්වා ඉන්දන ටැංකියක්. එහෙනම් කොයි මොහොතක හෝ මේ ඉන්දන ටැංකියක් ගතිපොදියක් දරාගෙන ඉන්න ඔබ තුල සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා ඇතිවෙවි පැවතිවි නැතිවෙවි යනවා ඔය අතරේ ඔබ තුල කොයි මොහොතක හෝ ඔබ වහා ගිනි ඇවිලෙන සුළුයි ඉන්දන ටැංකියවලත් ගහලා තිනවනේ වහා ගිනි ඇවිලෙන සුළුයි ඉතින් ඉන්දන ටැංකියක් දරාගෙන ඉන්න අපි වහා ගිනි ඇවිලෙන සුළු ඒකනේ ඉතින් දැන් මෙච්චර වෙලා මේ කතා කරපු ගින්න පත්තු වෙන්නේ ගින්නට හේතු වෙන ඉන්දන ගබඩාව ගතිපොදිය දරාගෙනයි ඔය යන්නේ එනම් වහා ගිනි ඇවිලෙන සුළු එක කොහොමද මේ ගින්න පත්තු වෙන්නේ ඒ ගින්න නිසා මොකක්ද වෙන්නේ කියන එක මම දැන් විස්තර කරනවා
මෙතෙන්දී හොඳට කල්පනා කරන්න අර මම කියවනේ දැන් චිත්‍රයක් ඇඳලා තියෙන එක දකින්නකොට හැමතැනම දියසායම් විසි කරලා තියෙන වෙලාවේ දුක වේදනාවක් ආව කියලා ඒ වේදනාව ඇති උනේ ඒකට අකමැති අම්මට නම් ඒ අම්මාගේ අපිරිලෝකයෙන් දෙනවා තල්ලුවක් අර ආපු දුක වේදනාවට එයා මීට පෙරත් ඔය වගේ ගැටිච්ච සේරම දේවල් මතක් කරලා එතකොට ඒ අම්මට කියනවා මේ ළමයා අද විතරක් නෙවෙයි ඊයේත් ඔහොම කරා ගිය සතියේත් ඔහොමම එදා බත් පිඟානක් පෙරළුවා එදා මං අතුගාපු එකේ තේ කෝප්පයක් හැලුවා මේ ළමයා නම් හදන්න පුළුවන් එක්කෙනෙක් නෙවෙයි කියලා අන්න රූප පෙළක් පේනවා එකක් නෙවෙයි මේ දැන් වෙච්ච එකට නෙවෙයි රූප පෙළක් පේනවා මේ කැඹුරු සිද්ධාන්තයක් මෙතන කියන්නේ ඔබ මේ ඒ වෙලාවේ නෑඹුල්ව කුළුඳුල්ව අර තරහා ඉපදුනේ නෑ දරුවනේ ඒ අම්මගේ හිතේ මේ නෑඹුල් තරහක් ආවේ නෑ ඒ තරහ ආවේ මීට පෙර කෝටි වාරයක් ඔබ තරහ අරගෙන දරුවා හින්දාම නෙවෙයි වෙන ඕනම පුද්ගලයෙක් එක්ක ඕනම සිද්ධියක් එක්ක ගැටිලා ඔබ තරහ අරගෙන හදාගත්ත මුහත් කරගත්ත ගතියක් තියෙනවා ඔබ තුල ඒක තමයි ද්වේෂ ගතිය ඒ ගතියෙන් දෙනවා තව තල්ලුවක් තව හදන්න ගති හදන තාක්කල් ගති මල්ල බර වෙනවා ඔබට සංසාර ගමනට ඇති තාක් ඉන්දන තියෙන මේක දාවණිය වෙවි දාවණිය වෙවි යනු එහෙමනම් අර අම්මාට අර තීච්ච ඉන්දන ටැංකියේ තීච්ච ඒ ගතියෙන් දුන්න තල්ලුව ඒ තල්ලුව දෙනකොට පරණ රූප ටික ඔක්කොම පේනවා ඊයේත් මෙහෙම කරා මේ දරුවා පෙරේදත් මෙහෙම කරා කියන දෙයක් අහන්න ඉපදුණු දවසින් නම් මෙහෙමයි කියලා පරණ එකටම යන දැන් ওই වගේ තමයි නෝන මහත් වෙලා අතර වෙන අඩ දබරක් එකකට නෙවෙයි මේ බනින්නේ ගිය සතියේව ඊට පෙර අවුරුද්ද වේව යාළු වෙච්ච දවසේව ඉඳන්ම මේ ඇඳගෙන තමයි බනින්නේ එහෙනම් මේ රූප පෙළක් විදිහට එන්නේ අන්න ඒකට අපි ගැඹුරු වචනෙන් කියන රූප උපාදානස්කන්ධා දුක්ඛා කියලා උපාදානස්කන්ධයක් තියෙන ස්කන්ධ විදිහට කඳු විදිහට මේ ගති ගොඩ නැගිලා තියෙන්නේ බාර වචන නැති වුණාට මේ දහම බොහොම සරලව කියන්න පුළුවන්. හැබැයි මෙහි කියන්නේ බොහොම තේරුම් ගන්න යම් තහක් අපහසු සියුම් මූල ධර්මයක් තියෙනවා. අතිශය සියුම් ඒ සියුම් වැඩිකමට ගොඩක් අය වැරදි තැන් වලින් අල්ල ගන්න. ඒ නිසා හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. එතකොට ඔබේ හිතේ මේ තරහව ඉපදෙන හැටි කොහොමද මේ ගින්න පත්තු වෙන්නේ කියන එක දැන් මම කිව්වා අර තියෙන ගති වලින් දෙන තල්ලුවෙන් තමයි හොස් ගාලා ගින්නට ඉන්දන හම්බ වෙනවා දුක වේදනාවක් ආවා වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් බවට පත් වෙලා විඥාන ශක්තියක් ජනිත වෙනකොට තමයි කන් වලින් දුම් පිට වෙලා මූණ කළු වෙලා ලේ රත් වෙලා අර කියන්නේ ඒ වෙලාවේ මට ආපු කේන්තියට මටේ මිනිස්සුන් මරන්න උනත් පුළුවන් කියලා කොච්චර ශක්තියක්ද ඒ තරම් ශක්තියක් කොහොමද නිර්මාණය වුනේ ඔබ තුල ඔබ තුල මහා ජවයක් එනවා මහා ශක්තියක් එනවා අන්න ඒ එනකොට තමයි ද්වේෂ ගතියක් උත්පාදනය වෙනවා කියන්නේ ඔය ඉපදෙච්ච ගතිය තැම්පත් වෙනවා 5001 විදිහට 5000ක් තියාගෙන හිටියේ මන් දැන් 5000ක් කියලා උපකල්පනය කරානේ 5001 හදාගත්තා එක වෙන්නත් පුළුවන් එතන 20ක් 25ක් 30ක් වෙන්නත් පුළුවන් එකවර එක තැන ගති පොදියක් නැවත හදලා අර ගති පොදියට නැවත එකතු කරගන්න एक हदन कोटे ओबे पीट वेनवा दें अतुल रात वेनकोटे रात वेन हीट लेक पीट यानवने पीटट यानने गेहुं वलें वचन वलें मून उरोवगेन इन्ने वें दवस गानां कता करान्ने तु इन्ने वें लामियाट दांडुआं दीला अन्न अतुलत गिनी पीटत गिनी देपत्तम गिनी गान्न ए गिनी गान्न कोटे दरुवत एक्क ओब दरु दें हदा गान्नो बाहिरें गेटया ए बाहिरें हदा गान्न नय गानु देनुव तमाय දැන් දරුවා දැන් අම්මට දරුවව පේන්නේ හතුරෙක් වගේ මේ මගේ අම්මා නෙවෙයි මට ගහනවා හතුරෙක් වගේ එතකොට බාහිරෙන් හැදෙනවා තව බැම්මා ඕකට තමයි අපි කිව්වේ බහිජටා ඇතුලෙන් හැදෙනවා ගතියක් ඕක තමයි අන්තෝචටා එහෙනම් ඔය දරුවා ඔබ ළඟ ඔබේ දරුවෙක් හැටියට ඉපදුනේ කොහොමද ඒකටත් හේතුවක් තියෙනවා ඔබම කවලපවල නාවලා ඔබව කවලපවල නාවපු නාවල හදපු දෙමව්පියෝ වෙන්න පුළුවන් නැවත ඔය ඔබ ළඟ දරුවෙක් කියලා ඉපදිලා තියෙන්නේ
එනම් මේ සංසාරේ මහා ලොකු සම්බන්ධයක්. ඔබට සම්බන්ධ වෙලා ඉන්න ඔබේ අම්මයි තාත්තයි අහම්බෙන් හම්බෙච්ච දෙන්නෙක් නෙවෙයි. ඔබේ සහෝදරයෝ අහම්බෙන් හම්බෙච්ච අය නෙවෙයි. මේ යාළුවෝ අහම්බෙන් හම්බෙච්ච අය නෙවෙයි. ඔබේ ගුරුවරු අහම්බෙන් හම්බෙච්ච අය නෙවෙයි. ඔබට මේ සංසාරේ බද්ධ වෙන හැම පුද්ගලයෙක්ම ඔබේ ගතිපොදිය සකස් කරන්න බාහිරින් පෙර සංසාරේ ඔබට මුණ ගැහුණු අයමයි. නැවතේ ප්‍රතිනිර්මාණයේ වෙමින් වෙනස වෙලා තින්නේ මුහුණු වර වෙනස් වෙලා. එක්කො දරණ ස්වභාවය වෙනස් වෙලා. gedare inna balla poosa miya kara potta huna me aluten hamba vechcha ay neme e okkoma obe sansare nyaatiyo yaluo langama mai ekani obe gedarata mai miya vela poosa vela balla vela kara potta vela obema langama hitapu obema demopiyo wennat puluwa ehenam e aya mul vela hada gatte gati tika nisa oba sansare yanawa ඔබ ආදරය කරපු අය නැවත නැවත පතපු අය මෙයාවම මට ඕනි උපදින උපදින සංසාරේ හැම ආත්මයක් ආත්මයක් ගාමනේ මෙයාම මට ඕනි කියලා පතපු කෙනා නැවත ලැබෙන කුරුල්ලෙක් කුරුල්ලෙක් කිරිල්ලෙක් වෙලා හරි දෙන්නම මනුස්ස කයකට සුදුසු නැත්තම් කුරුල්ලෙක් වෙන්න නම් තිරිසංගති නම් බලවත් කුරුල්ලෙක් වෙනවා කිරිල්ලියක් වෙනවා පතපු පැතිල්ලනුව කුරුල්ලා කිරිල්ලි වෙලා හම්බ වෙනවා එහෙනම් මේ වාගේ මේ සංසාරේ ලොකු බහි ජටා ගොඩක් තියෙනවා. දැන් ඔබ හදන්නේ අන්තෝ ජටා බහි ජටා මේ ඇතුළත් ගිනි පිටත් ගිනි ගින්න හරහා මේ ජටායේ ජටිතාය වෙලා මහා ජාලය. මේ ජාලය තුල ඔබ බාහිර බැම්බ කපන්න ඕන. මුලින්ම දැන් මේ සංසාරයට බද්ධ වෙච්ච මහා ගහක් වගේ ඔබ. මේ ගහේ මුල් වලින් තදට බද්ධ වෙලා තියෙනවා. දැන් මේ බද්ධ වෙච්ච එකේ මේ ගහ ගලවන්න නම් මුලින් ගහට බැඳලා තියෙන කඹ ටික ගහ නොසැලී තවත් ශක්තිමත් වෙන්න කඹ බැඳලා තිනෝ හතර වටේටම ඒ කඹ ටික තමයි ඔය ඔබට මුණ ගැහිලා තියෙන දෙමව්පියෝ සහෝදරයෝ නෑදෑයි දැන් කඹ ටික කපන්න කියලා කිව්වා මිතන ආ මේ කියන්නේ මේ ඔක්කොම අතහැර දාන්න ඕනේ එකපාර සීලම්ම අතහැර දාලා මහාන වෙන්න ගියා නම් වැඩේ ඉවරයි කියලා අන්න ඔබ මේ වැරදි තැනින් නැවත අල්ල ගන්නවා මේ ඇතුළ ගැටේ ලිහන්න පුළුවන් වෙන්නේ බාහිරකට ටිකක් එක්කපන් මෙතෙන්දී ඔබට කරන්න දෙයක් තියෙනවා ඒ තමයි පින්වතුනි මේ තාක් සංසාරයේ ඔබ මේ හදාගෙන ඉන්න ගතිපොදිය ඔබ හදාගෙන ඉන්නකොට කොයි තරම්නම් අයට අපි දොස් කියන්නේ නැද්ද කොයි තරම්නම් මිනිස්සුන්ගේ හිත රිද්දවන්නේ නැද්ද කොයි තරම්නම් අයට පහර දෙන්නේ නැද්ද කොයි තරම්නම් හිංගි හිංසා අවලාද කරලා ඇද්ද අපේන වේගය අපේන ගින්න අපි බාහිරයට පිට කරන්න යන්නේ එහෙම අපි කියන වචන හරහා ඒගොල්ලන්ගේත් ලෝකය ක්‍රියාත්මක වෙලා ඒගොල්ලොත් ගිනි ගන්නවා ඔරලෝසුවක තප්පර කටුව කැරකෙනකොට මිනිත්ති කටුව කැරකෙනෝ ඒ දෙක අණුව පැය කටුව කැරකෙනෝ වගේ අපේ ගින්න පිට කරනකොට අපේ වචන හරහා ඒගොල්ලන්ගේත් ලෝකය ක්‍රියාත්මක වෙලා ඒගොල්ලොත් ගිනි ගන්නවා එහෙනම් gedara randuwak kiyala kiyanne rat vela pichchila ekkene gini gannakota eyagen pita wena eka harahanit ekkenak gini ganna. Enam ohoma thamai gini jala pattu wenne samasta samajayak unath gini ganne e vidihata mama thamai. Ehemanam me ginna nirmanaya wenakota oba thula oba baahirata wachana kenekota obata hadenawa hature. Oba baahirata kenekota aadare kenekota obata hadenawa aadarawante. අන්න වෙලාවකට සැපයි දැන් ගෑනු ළමෙක්ව දැක්ක උදාහරණයක් මං ගත්තනි මට යාව කොහෙදි හරි දැකලා පුරුද්දුයි ඔන්න සංසාරයේ දැකපු පුරුද්ද මතක් වුණා මේ කටහඬ මට කොහෙදි හරි අහලා පුරුද්දුයි මේ තමයි මගේ හිතේ හිටියේ කෙනා කියලා ඔබේ හිත දන්නේම නැතුව වේගය වේදනාවක් වගේ කරන්ට් එකක් ගියා වගේ යනවා නේද ඔය කරන්ට් එකක් වගේ ආවේ අර කලින් දැකලා පුරුදුයි අහලා පුරුදුයි විඳලා පුරුදුයි කියන පුරුදු හරහා තමයි ඒ පුරුද්ද නැවත පණ ගැහුවේ. ඒ අනුව ඔබට ආපු සුඛ වේදනාව ඔස්සේ වේගයක් වේදනාවක් ආවේ ගියා චිත්තා වේගයක් ජනිත වෙලා ආස බවක් හැදුණා. ගැටෙනකොට තරහ බව, නපුරු බව, ද්වේෂ බව හැදෙනවා. ඇලෙනකොට ප්‍රිය බව, ආදර බව, කියන්නේ කැමැති බව කියන එක හැදෙනවා. ඔන්න ඔය බව හැදෙන එක තමයි ගතිය කියලා ගතියක් විදිහට තැම්පත් වෙන්නේ. එතකොට මේ ගතියක් තැම්පත් වෙනකොට ඔබේ හිතේ කැමැත්තක් ඇති වෙනවනේ. ඒ කැමැත්ත අනුව බාහිරෙන් තව පිරිසක් අපට බද්ධ වෙනවා. ඇතුලෙන් අපේ ගති ටිකකුත් හදාගෙන යනවා. එහෙනම් දැන් මේ සාකච්ඡාවේදී මම විස්තර කරන්න කැමති මේ හදන ගැටය
මේ හදන ගතිය මේ හදන ගින්න මම වචන තුනක් පාවිච්චි කරා එකම දේ විස්තර කරන්න ඔබ තුල ගින්නක් ඉපදෙනවා එක්ක ඔබ තුල ගැටයක් හදා ගන්න සංසාරයට හේතු වෙන එහෙම නැත්නම් ඔබ තුල බැම්මක් හදා ගන්නවා ගතියක් උත්පාදනය කර ගන්නවා මේ හදා ගන්න ගතිය ලෙහා ගන්නෙ කොහොමද මේක ලෙහා ගන්නෙ කොහොමද මේක නිවා ගන්නෙ කොහොමද මේ ගින්න නිවා ගන්නෙ කොහොමද දැන් පින්වතුනි ගින්න නිවා ගන්න තමයි අපි ඔය සමහර අය කියනවා අපේ කර්මෙහිඳ වෙන්නේ නැතිනේ මේ දේ වෙලා ඇත්තේ කරපු පව්හිඳ වෙන්නේ නැතිනේ පුළුවන් තරම් පින් කරන්න ඔබ පින් කර කර පින් කර කර යනකොට ඔබ දන්නේම නැතුව ඒ පින් කරන එකත් ගතියක් බවට ආරෝපණය වෙනවා පිනක් ගතියක් වෙනවා ඒ ගතියක්ද කියන එක දැනගන්න පුළුවන් පින් කරන අය තුල තියෙනවා රත් වෙන මත් වෙන ස්වභාවයක් දැන් මහා මත් වීමකින් මහා ආශාවකින් තමයි පින කරන්නේ චූටි දෙයක් හරි දීලා අපි ප්‍රාර්ථනා කරනවා ගලක් උඩ හිටියත් බත් හම්බ වෙන්න මේ දීපු දාණයෙන් මට ගලක් උඩ හිටියත් බත් ලැබේවා කිය. ඒ වගේ පැතුම් ප්‍රාර්ථනා ගොඩාක් පොදි බැඳගෙන තමයි පින් කරන්නේ. මොකද ඔබ දන්නෝ ඔබ ඔබේ ගිනි ගන්නා ජීවිතේ නිවන්න වෙන විසඳුමක් නැහැ පින් ටිකක් කරලා කොහොම හරි දේවත්වයකට යන්න ඕන නැත්තම් හොඳට සල්ලි තියෙන හොඳට සැප සම්පත් තියෙන කෙනෙක් වෙන්න ඕනි. මේ જાතියේම හෝ ඒ සම්පත් මට ලැබෙන්න ඕනි කියලා ඔබ ගින්න නිවා ගන්න පැලැස්තර සුවයක් විදිහට පින පසුපස හඹා යනවා. හැබැයි ඔබ දන්නේ නැහැ පින තිනිසත් ඔබ තුල ඔබේ පිරි ලෝකයක් තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒත් කැමැත්තක්නේ ඔබේ කැමැත්ත. කැමැත්ත මේ විඳින දුක නැතුව මීට වඩා සැපක් විඳින්න. ඒකට දීලා බලනවා ලැබෙයිද කියලා. දානයක් දුන්නොත් මට මීට වඩා හම්බ වෙයි කියලා හිතාගෙන දෙනවා. එහෙනම් එතනත් ගතියක් තියෙන. එතනත් පිරි ගතියක් තියෙන. ආයෙත් ඔබේ පිරි අපිරි ලෝකයේ ක්‍රියාත්මක වෙලා පින කියන්නේත් ගතියක්. පින් වගේම පව් කරන්න හිතෙන්නෙත් ඔබට ඔබ තුල තිබෙන ගතියක් නිසායි. දැන් උදාහරණයක් විදිහට කෙනෙක් තුල තිරිසන් ගති තියෙනකොට ඒ ගති ඉස්මතු වෙද්දී ඒ කිනාට අනිත් අයගේ දේවල් හොරකම් කරන්න හිතනවා. ඒ හොරකම් කිරීම තුල ලබන සුවයක් නිසා ඒ තුල වේගීය වේදනාව ආවේගයේ චිත්තාවේගයේ ජනිත කරමින් කළු ගති සකස් කරනවා. ඒ කළු ගති සකස් කරන එක තමයි අපි ඔය පව් කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ ආකාරයට මිනිසුන් සොරකම් කිරීමෙන් ප්‍රාණඝාතයෙන් කාම මිත්‍යාචාරයේ හැසිරීමෙන් ආදී වශයෙන් වේගය වේදනාව ආවේගයේ චිත්තාවේගය ඔස්සේ කළු ගති එක් රැස් කරනවා. ඒකත් ගතියක් සංසාරේ දිග ගැස්සෙන්න හේතු වෙන. එතකොට තව කෙනෙක් කියන ඔය මොනව කරත් හරියන්නේ නැහැ. කොහෙට හරි ගිහිල්ලා හොඳට භාවනා කරන්න. ඔන්න ඔබව යොමු කරනවා භාවනාවට. එතකොට ඔබ පැත්තකට ගිහිල්ලා කවුරුත් ගැටෙන්න කෙනෙකුත් නැහනේ ඇලෙන්න කෙනෙකුත් නැහනේ තමන් එක්ක නොගැලපෙන අයත් නැහනේ එතකොට ඔබ පැත්තකට ගිහිල්ලා දෙන කමටහනක් කනුව ඇස් දෙක පියාගෙන භාවනාම කරන භාවනා කරනකොට ඔබේ පිරියාපිරි ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ ඉඩකඩ අඩුයි අන්නේ ඉඩකඩ අඩු වෙනකොට බාහිර ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ නැතිකොට ඔබ තුල හොඳ සුවයක් තියෙනවා ඒ සෝය නැවත ගතියක් විදිහට පණ ගහලා නැවත උත්පාදනය වෙනවා බ්‍රහ්ම ගති එහෙනම් බලන්න ඔබේ ගති පොදියේ දේව ගති බ්‍රහ්ම ගති තිරිසන් ගති මේ ගති කොයි ආකාරකින් හෝ ඔබට අහු වෙන්න පුළුවන් දැන් තේරුම් ගන්න ඕනේ මේ ගතියක් නිවා ගන්නේ කොහොමද ගතියක් ගැලවෙන විදිහයි මම මේ කියන්නේ ඒක හරිම සියුම් මූලධර්මයක් තියෙන්නේ මෙන්න මේ විදිහට මම ඒක විස්තර කරන්නම් ඔබට දැන් අර මං අර උදාහරණෙම ගන්නම්කෝ අම්මා කෙනෙක් චිත්‍රයක් ඇඳ ඇඳ දරුවෙක් බල බලා හිටියා කියලා මේ දරුවෙක්ගේ චිත්‍රයකට මේ ගැටුණා කියලා ඒ ගැටිච්ච දුක වේදනාව ඒ ආපු දුක වේදනාව වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් බවට පත් වෙලා ඒ අම්මා තුල ගිනි හට ගන්නකොට ඒ කියන අම්මා මේ දහම අහපු කෙනෙක් නම් ඒ කියන කෙනා මේ දහම පුබ්බේ අනුසතේසු ධම්මේසු පෙර නොයසු විරෝධහමක් කියපු මේ දහම අහපු කෙනෙක් නම් අන්න ඒ කෙනා කල්පනා කරනෝ මගේ හිතේ මේ තරහ ඉපදුනේ නිකන් නෙවෙයි. ඇයි මේ දරුව කරපු දෙයට මට තරහ ගියේ? කොහොමද මේ තරහ ඉපදුනේ කියලා එයා කල්පනා කරනකොට එයා දකිනවා එයාටම අදාළ වෙච්ච පිරි අපිරි ලෝකයක් තියෙනවා. පුංචි කාලේ ඉඳන්ම අතුගාලා පිළිවෙලට ගේ තියාගන්න හුරු පුරුද්දක් තියෙනවා. ඒ හුරු පුරුද්ද අනුව තමයි අම්මා ලස්සනට අතුපතු ගාලා ගේ තියාගන්නේ. ඔබ ළඟත් හුරු පුරුදු තියෙනවා. හුරු පුරුදු අතරේ තමයි
වහාගිනිය විලෙන සුළුයි කියන ඔබේ ගති පුරුද්ද ක්‍රියාත්මක වෙන්න ගන්න. හුරු පුරුද්ද ක්‍රියාත්මක වෙන අතරේ තමයි ගති පුරුද්ද ක්‍රියාත්මක වෙන්නේ. අර ගැහණු ළමයාට හිත ගියේ හුරු පුරුද්දට. ඒකනේ දැකලා පුරුදුයි කියලා කිව්වේ. හුරු පුරුදුයි. මට ඔයාව දැකලා පුරුදුයි. හුරු පුරුදුයි. හුරු පුරුද්ද අතරේ ඔබේ ගති පුරුද්ද ක්‍රියාත්මක වුණා. ඒක නිසා ආසාවක් ඇති වුණා. තද බැඳීමක් ඇති වුණා. තද ඇලීමක් ඇති වුණා. ඒකෙන් ලොකු ඒ කියන්නේ ආදර බවක් ආස බවක් නිර්මාණය වුණා. එහෙනම් අර ගතිය තව ටිකක් ශක්තිමත් වුණා. එතකොට මේ ශක්තිමත් වෙන හැටි හොඳට දකින්න. ගෙතුම ගොතන හැටි දකින්න. ගින්න පත්තු වෙන හැටි දකින්න. ඔබට ඔබ තුලින් මේ පරිශ්‍රණය කරලා ගින්න ඉපදෙන හැටි දකින්න පුළුවන් නම් දරුවනේ ගින්න නිවන හැටි එතනම. ඔන්න මම දැන් මේ දේශනේ වැදගත්ම වචන කිව්වේ. ඔබට ඔබ තුලින් පරිශ්‍රණය කරලා ඔබ තුල ගිනි ඉපදෙන හැටි දකින්න පුළුවන් නම් ගින්න නිවන හැටිත් එතනම. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔබට තරහ ගියාම විතරද ගිනි පත්තු වෙන්නේ? ආස හිතෙන දේවල් වල ගින්නක් ඉපදෙන්නේ නැද්ද? කැමති හිතෙන දෙයක් වුණාම ගින්නක් ඉපදෙන්නේ නැද්ද? ඔබ ඉහළින් විභාගයක් පාස් වුණා. හොඳට ප්‍රතිඵල ඇවිල්ලා විභාගයක් පාස් වුණා. දැන් සමහර දරුවෝ ඉන්නෝ ඒක මම පාස් වේවි කියලා හිතාගෙනම ගොඩ මහන්සි වෙලා ලියලා විභාගේ පාස් වෙච්ච දවසට රැයට කන්න බෑ. නිින්ද යන්නේ නැහැ. කොච්චරවා නිදි ගන්න හදනව නිින්ද යන්නේ නැහැ. අර ආපු සතුට ඉතිරිලා දෝරේ ගලනවා. දැන් එතන තියෙනව නේද මත්වීමක්. ඒ මත්වීම නිසා තමයි අර බර බය නිසා බයක් නැහැ එතන බරක් තියෙනවා. මත්වීමක් තියෙනවා. ඒ මත්වීම නිසා ඒ ස්වභාවය නිසා ඔබට නිින්ද යන්නේ නැහැ. දැන් ඔබට හිත ගියපු ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධතාවයක් පටන් ගත්ත කීම් නිින්ද යනවද? කොයි වෙලේ තාන්සි පුටුවේ අම්මට පෙන්නේ නිදි වගේ ඇස් දෙක පියාගෙන ඉන්නම් වෙන වෙන දේවල් කල්පනා කර කර යන. එතකොට දැන් ඒ ඔබේ හිත දැන් හිත දුවනවානේ. හිත දුවදුවා කල්පනා කර කර ඒ ලෝකේම රහ උර උරා බොන. අන්න එතනක් තියෙනවා මත්වීම. ඒ මත්වීම තුල තියෙන ඒ මත්වීම තුල ගිනි ස්වභාවයක් තියෙනවා. ඒ ගින්න දේශයේ තරම් බලවත් නැහැ. තරහ ගියාම තරම් බලවත් නැහැ. ඒක නිසා අපි අර ආසහිතන දෙයක් වුණාම ඇති වෙන ගින්න ගින්නක් හැටියට දකින්නේ නැහැ. හැබැයි එතනත් ගින්නක්මයි තියෙන්නේ. එතෙන්දී උපදිනවා රාග ගතිය, ගැටීමේදී උපදිනවා ද්වේෂ ගතිය. ඔය විදිහට රාග, ද්වේෂ, මෝහ කියන ගති තව වර්ගයක්, තව කැටගරි එකක්, තව විභංගයක් තමයි ඒ. ප්‍රේත ගති, භූත ගති, දේව ගති, භක්ම ගති, මිනිස් ගති කියන්නේත් එක වර්ගයක්. රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති කියන්නේ තව වර්ගයක්. ඔය වගේ එක එක විදිහට පුළුවන් මේ ගති බුදු පියාණන් වහන්සේ ඒ කෙනාට ගෝචර වෙන විදිහට, ඒ කෙනාට තේරෙන විදිහට එක එක වූ විභංග වලින් කිව්වේ මේ එකම ධර්මතාවයක්. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර 17000ක් පමණ වූ දේශනාවල සියල්ලේම විස්තර කරන මූල ධර්මයේ එකයි. ඔබට මේ දහම් රසය තමන් තුලින් දැකලා තමන් දරණ ස්වභාවයටයි ධම්ම කියලා කිව්වේ. එහෙනම් මේ දහම උන්වහන්සේ දේශනා කරපු දහමේ තියෙන ගැඹුරු විග්‍රහයටයි දැන් මම විස්තර කරන්න යන්නේ. දැන් මේ ගින්න කී කියා මෙච්චර වෙලා කියපු ගින්න පත්තු වෙන්නේ කොහොමද කියන එක මම කිව්වා. හේතුව තමයි ඔබේ පිරි අපිරි ලෝකය. පිරි අපිරි සිංහල වචන දෙකක්නේ. ප්‍රිය අප්‍රිය, කැමැත්ත අකමැත්ත. එතකොට ඉච්ඡ කියන වචනේ ඔබ අහලා තියෙනවද? ඉච්ඡ මොකක්ද? ඉච්ඡ කියන වචනේ තේරුම ඉච්ඡ කියන්නේ කැමැත්තනේ. ඉච්ඡා බංගත්වය කියලා කියන්නේ සිංහල වචනය ඉච්ඡ. එහෙනම් ඔබටම ආවේනික වෙච්ච ඔබේ පිරි අපිරි ලෝකයක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ ඉච්ඡ කියලා. ඔබේ ඉච්ඡ ලෝකයක් තියෙනවා. අන්නේ ඉච්ඡ ලෝකයට අනුව දැන් අපි ආපහු මේ උදාහරණ ගොඩාක් අරන් මම විස්තර කරන්නේ කොයි එකකින් හරි තේරෙයි කියලා හිතලා. එතකොට දැන් අපි හිතමුකෝ අර ගැහණු ළමයාට හිත ගියේ එක කියලා. ඒ ගැහණු ළමයාට හිත යන්නේ මගේ පිරි අපිරි ලෝකයට අදාළ ගැළපෙන රුවක් අර බාහිරින් මට ලැබෙනවා. දකින්නෝ මං දැකලා පුරුදුයි, අහලා පුරුදුයි කියලා සුව වේදනාවක් එනෝ. ඒ ආපු වේදනාවට තියෙන ගති වලින් තල්ලුවක් දෙනෝ. දෙන තල්ලුවෙන් වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් ඇවිල්ලා ඔන්න ගතිය ඉපදෙනවා. ඒ ඉපදෙනකොට ඉච්ඡ කියන එකට ඉච්ඡට පටිච්ච වෙනවා.
පටි කියලා කියන්නේ තදින් බැඳෙනවා. ඔබේ කැමැත්තට කැමැත්තෙන්ම බැඳෙනවා. ඔබේ හිතේ ඇතිවෙච්ච කැමැත්තට කැමැත්තෙන්ම බැඳෙනවා. එක්කෝ ඔබේ හිතේ ඇතිවෙච්ච අකමැත්තට කැමැත්තෙන්ම ගැටෙනවා. කැමැත්තෙන්මයි ගැටෙන්නේත් කැමැත්තෙන්මයි ඇලෙන්නේ. නම් කැමැත්තෙන්ම ඇලීමත් කැමැත්තෙන්ම ගැටීමත් පටි. ඉච්ඡට පටිච්ච වෙනෝ පටිච්ඡට අභිච්ච වෙනෝ අභිච්ච තව තවත් වඩ වඩාත් ඒකට කැමති වෙනෝ ඉච්ඡට පටිච්ච වෙනෝ පටිච්ඡට අභිච්ච වෙනෝ අභිච්ච කරගෙන නිච්ච කරගන්නෝ මේ දේ මේ විදිහට වෙන්නම ඕනි එයාට තමයි මම කැමතිම මේ කැම තමයි මට ඕනිම මේ සින්දුව තමයි මට මේ සින්දුවට තමයි මම කැමතිම එනං ඉච්ඡට පටිච්චලා පටිච්ඡට අභිච්චලා නිච්ච කරගන්න ඔබ කැමති දෙයම වෙනවා නම් සුඛයි නිච්චයි සුඛයි නිච්චයි සුඛයි අත්තයි බොහොම අමාරු වචන නෙමෙයි මේවා හරි පහසුයි ඔබේ ගැඹුරු සිද්ධාන්තයක් මේ වචන වලට පෙරලන්නේ බොහොම අසීරු කටයුත්තක් හිතක වෙන ක්‍රියාවලියක් කොහොමද දරුවනේ වචන වලට පෙරලන්නේ බොහොම අසීරු කටයුත්තක් එහෙනම් ඔබ තුල වෙන ඉච්ඡට කැමැත්තට පටිච්ච වෙනකොට පටිච්ච වෙලා සංඋපාද වෙනවා පටිච්ච සංඋපාද මොකක්ද මේ සංඋපාදය ගිනි මෙච්චර වෙලා කතා කරානේ ගිනි ගන්නවා කියලා ඔය සංඋපාද වීම ඔය ගිනි ගැනීම දවසේ හැම වෙලාවෙම වෙන වැඩක්ද ඒක තේරුම් ගන්නකෝ අඩුම ගානේ දවසේ පැය 24 පුරාම ඔබව ගිනි ගන්නවාද දවසේ පැය 24 පුරාම ගිනි ගන්නවාද ඔව්ද නැද්ද උත්තරයක් දෙන්නකෝ බලන්න නැ 24 පුරාම ගිනි ගන්න නැහැනේ එහෙමුණුත් අපිට ජීවත් වෙන්නත් බෑනේ 24 පුරාම ගිනි ගත්තොත් ගිනි ගැනීම සිද්ධ වෙන්න පුළුවන් ක්‍රියා ක්‍රියාවලින් 4කින් 5කින් ඒ වගේ ප්‍රමාණයකින් නะ පටිච්ච වෙලා සංඋපාද වෙනවා කියන එක තමයි හේතුව තමයි ඔබේ පිරියපිරි ලෝකය ඒකානුව ඉච්ඡ ක්‍රියාත්මක වෙලා ඉච්ඡට පටිච්ච වෙන එක තමයි හේතුව සංඋපාද වීම තමයි ඵලය එනම් හේතුඵල ධම කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාලා වූ ඒ උතුම් මූල ධර්මයයි මේ හේතුඵල ධම පටිච්ච සංඋපාද ධම සංඋපාද වෙන්න වෙන්න සන්දාවතන් වෙනෝ සන්නිසාදාවණේ වෙනු සූත්‍ර දේශනා ගණනාවක තිනු සන්දාවතං සන්දාවතං සන්නිසා දා දාවණේ වෙනවා වත ගතයි හිතයි නැමැති වත තමයි වෙනස් වෙවි වෙනස් වීම වලට භාජනීය වෙමි කුරුල්ලෙක් වෙනවා දෙවියෙක් වෙනවා බ්‍රහ්මෙක් වෙනවා මිනිසෙක් වෙනවා සන්නිසා දාවණේ වෙනවා ඔබේ වත සන්දාවතං එහෙමනම් මේ සන්නේද හේතුව संसार गमनट पटीच वेला संपादवीमने हेतु मे गिनिगन्ना हेतु मिधि निधस्वेंडनाम मेन्न वेदगत्मु कोटस कोहमदो बे गिन्न निवागान्न पुलुवा मे गिनि निवागान्न ओब नोयेकुत पिलियाम करनवा नोयेकुत देवल करनवा हेबै ए सियलु पिलियाम तावकालिकव पेलस्तर सुयक् ओबट गिन देन्ने ඔබ කොයිතරම් බෝධි පූජා තිබ්බත් කොයිතරම් ග්‍රහ පූජා තිබ්බත් කොයිතරම් භාවනා කරත් කොයිතරම් පන්සිල් වලින් ආරක්ෂා වෙලා හිටියත් පින්වතුනි ඒ හැම දෙයක්ම తాවකාලිකයි පන්සිල් අටසිල් දසසිල් කියන්නේ ප්‍රඥප්ති පොලිසිස් ඒව තිබුණා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙර සිද්ධාත් කුමාරයා මහමායා දේවියගේ කුස පිළිසඳගෙන ඉන්න කාලේ මහමායා දේවිය අටසිල් සමාදන් වෙලා හිටියා කියලා අපි අහලා තියෙනවා. මහමායා දේවියත් අටසිල් සමාදන් වෙලා නම් හිටියේ සිද්ධාත් කුමාරයා පිළිසඳගෙන ඉන්න කාලේ අපි තාම හදනව අටසිල් රැකලා නිවන් දකින්න. කෝ බුදු පියාණන් වහන්සේ ලෝකයාට නිරාවරණය කරපු පටිච්ච සමුප්පාද දහම ඒක පැත්තකට විසි කරලා දාලා අපි හැමෝම මහමායා දේවිය කරපු වැඩේ කරනවා බුදු පියාණන් වහන්සේ දස අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා එදා ජම්බුද්දීපයේ තිබිච්ච තිබුණු හැම භාවනා ක්‍රමයක්ම අත්හදා බැලුවා අසිත තාපස්තුමා කොණ්ණඤ්ඤ බමුණට අභිඥාලාභී බලයන් තිබ්බා අනාවැක කියන්න පුළුවන් කම තිබ්බා
අද අපි අපහදනවා අනාවැකිය කියන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න. අපි හදනවා අපි තුල ධානා බලයන් ඇති කර ගන්න. අභිඥා බලයන් ඇති කර ගන්න. අසිතාපසතුමා වරක හිනා වුණා වරක ඇඬුවා. හිනා වුණේ ඇයි? සිද්ධාත් කුමාරයේ යම් දවසක ලෝතුරා බුදු වෙන බව දැක්කලා. ඇඬුවේ ඇයි? ඒ වෙනකොට තමන් බ්‍රහ්මත්වයට පත් වෙලා බ්‍රහ්ම සෝය විඳිනවා බව දැක්කලා. නිවන් දකින්න බැරි වෙන බව දැක්කලා. එහෙනම් අද අපි හදනවා අසිත තාපතිතුමා කොණ්ණංජ බමුණ කරපු වැඩේ කරන්න. කෝ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දහම. අපේ අපට පන්සිල් වලින් අටසිල් වලින් දසසිල් වලින් බෞද්ධ වෙච්ච අපි මේ අපේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක අපේ චින්තන රටාව තුළ අපිව අපේ මනස විවෘතව හිතන්න බැරි තත්ත්වයට පත් කරලා. පුංචි කාලේ ඉඳන්ම අපි දැක්කේ භාවනා කරන බුදු පිළිම. අපි හිතුවා බුදු පියාණන් වහන්සේන් ලෞතුරා බුද්ධත්වයට පත් උනේ අසතු බෝරුක මුල අවුරුදු 6ක් භාවනා කරලා කියලා. උන්වහන්සේ අවුරුදු 6ක් භාවනා කරා. කරලයි බැලුවා සියලුම අභිඥා තත්වයටම පත් වුණා. කොණ්ණංජ බමුණ ගිය තැනටම ගියා. අසිත තාපස්තුමා ගත්ත අෂ්ට අභිඥාම ලබා ගත්තා. මේ එක අභිඥා සුවේකවත් නිබ්බාන් සුවේ නෑ කියලා සියල්ල අතහැරියා. උන්වහන්සේ මේ කිසිවකින් නිබ්බාන සුවයක් ගන්න බෑ කියලා වෙන පාඩක් පෙන්නුවා. ඒ තමයි පටිච්ච සමුප්පාද ධර්මතාවේ. අපි ඒ දහම පැත්තක දාලා අසිත තාපසතුමා කරපු වැඩේ කරනවා. පන්සිල් අටසිල් එදත් තිබුණා. ඒ තිබුණ පින්වතුනි ප්‍රඥාප්තියක් විදිහට, පොලිසි එකක් විදිහට. මිනිස්සු සත්තු මරනව නම්, මිනිස්සු බොරු කියනව නම්, කාමසේවනය කරනව නම් සමාජයක් සම්මතේ පවත්වන්න බෑ. ඒක යම් යහපැවැත්මකින් ඒ සමාජෙ පවත්වන්න ඕනෙ හින්දා ඒක පොලිසි එකක්, ඒක ප්‍රඥාප්තියක්. ඒ මහා සම්මත මනුරජතුමාගේ කාලේ ඉඳන්ම මේ ලෝකේ පැවතගෙන ආපු දෙයක් තමයි පන්සිල් අටසිල් කියලා කියන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි නෙමේ. පාණාතිපාතා වේරමණී වලට එහා ගිය දෙයක්. ඔබේ ඔබට හිතනවා හිතන්නකෝ ඔබට අපි හිතමු ගොඩාක් රාගසිතක් තියෙන කෙනෙක් කියලා. දැන් අපි රාගය කියලා කියන්නේ කැමැත්ත. ඒක සින්දු අහන්න කියන්නේ ඒක ඒක එකිනෙකාට තද ආසාවන් ඔස්සේ තද මත්වීම් ඔස්සේ සමහරු ඉන්න පුළුවන් රස රස කෑමකක් පිනව පිනවාම යන ස්වභාවයක්. සමහරු ඉන්න පුළුවන් තමන්ගේ මේ පිරි ලෝකය පිනව පිනවා පිනව පිනවා සුවයම් විඳ විඳාම යන කට්ටිය. අන්නේ සුවයම් විඳ විඳා යන එක තමයි කාම. ඒක තමයි වැළැක්ුවේ. ඒක නිසා සමහරලාවට සම්මත සමාජයේ මිනිස්සු අතර ගැටුම් ඇති වෙන්න පුළුවන් නිසා කාමීසු මිච්ඡාචාරා වේරමණී කියලා සිල්පදයක් පැවැත්තු. හැබැයි එතනින් එහා ගිය දෙයක් තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරේ කාමේසු මිච්ඡාචාරා වේරමණියට එහා ගිහිල්ලා පටිවිරතෝ හෝති. දැන් ඔබේ අතේ මදුරුවෙක් වහන. ඔබ මදුරුවට පාඩක් ගහන්න හදන. ගහන්න හදනකොට මතක් වෙනෝ මේ සතා මරණ එක පාණාතිපාතා. මම මේකෙන් වැළකෙන්න ඕනේ. පන්සිල් රකින්න කෙනෙක් නේ මම කියලා ඔබ මදුරුව නොමරා ඉන්න උත්සාහ කරන. කවුද ඔබට මදුරුව මරන්න එපා කිව්වේ? ඔබේ දෙමව්පිය, ඔබේ සමාජයේ සතුන් මරණ එක පවක් හැටියට සැලකුවා. හැබැයි ඔබ තුල ආයෙත් ඇවිල්ලා මදුරුව වහන. ඔබ තුල මහා වේගයක් එනවා. අකමැති දෙයක්. ඔන්න ඔබේ අපිරි ලෝකේ ක්‍රියාත්මක වෙනවා. දුක වේදනාවක් එනවා. වේගයක්, වේදනාවක්, ආවේගයක්, චිත්තාවේගයක් ඇවිල්ලා මහා කරදරේ මේ මදුරුව මට වැඩක්වත් කරගන්න දෙන්නේ නැහැ කියලා චටාස් ගාල එකක් දෙන මදුරුවට. අන්නේ පාර ගහනකොට ඔබ තුල මහා රත්වීමක් ආවා. දේශයක් ආවා. මේ ගතිය ඉපදිච්ච හැටි ඔබ දැක්කනම් ඔබ දකිනවා ඔබේ පිරියාපිරි ලෝකේ ක්‍රියාත්මක වෙන හැටි. ඔබ තුල හදාගෙන ඉන්නවා ඔබට සුවසේ ඉන්න ඕනි. මදුරු එක්කත් මාව කන්න බෑ. මම කැමති විදියට ඉන්න ඕනි. ඒක තමයි ඉච්ච. ඒකට පටිච්ච වෙලා ඒකට අභිච්ච වෙලා නිච්ච කරා නිච්චයි සුඛයි අත්තයි කියන් ඉන්නේ. මම කියලා කෙනෙක් ඉන්නවා. මට ඕනි විදියට ඉන්න ඕනි. මගේ කැමති ලෝකේ මට පවත්ව ගන්න ඕනි කියලා සැපට සුවට ඉන්න හදනවා. ඔබේ ලෝකේ පවත්ව ගන්න බැරි වෙනකොට නිච්ච නානිච්ච වෙනවා. ඒක තමයි අනිච්ච වෙනවා කියන්නේ. ඒක පවත්ව ගන්න බැරි වෙනකොට ඔබට ආපු දුක වේදනාව ඔස්සේ මහා වේගකින් ඔබ මදුරුවට පහර ගහන. හැබැයි ඔබ මදුරුවට පහර ගහන එක බලෙන් වලකින් නැතුව මොකද්ද මේ වෙන්නේ කියලා සෝදිසි කරාන. ඇයිමට මෙච්චර මදුරුවත් එක්ක මේ තරම් තරහක් ආවේ? කොහොමද මේ තරහ ඉපදුනේ කියලා දැක්කනම් ඔන්න දකින්නවා ඔබේ පිරියාපිරි ලෝකය. ඔබ එකක් හදාගෙන ඉන්නවා ඔබ තුල මම සුවසේ ඉන්න ඕනි කියලා ඉච්ඡා. ඒකට පටිච්ච කරන් ඔබේම ලෝකයක්.
ඒක ඔබ කැමති විදියට පවත්ව ගන්න බැරි බව ඔබ දකිනවා අන්න අනිච්ච බව ඔබ කැමති වේශය ඔබට පවත්ව ගන්න බෑ සුඛ සුඛයක් සැපක් හිතුවට ඒක දෙවෙනි ස්වභාවයට පෙරලෙනවා දුක්ඛ බව අත්තයි අත්තයි කියලා මමයි මගේ කී කියා මේ පණව ගන්න ගති පොදියක් බව මේ ගති වලින් දෙන තල්ලුව නිසා තව ගති ගති හද හදා අනේකක් තමයි මෙතන වෙන්නේ කියන එක අන්න අත්ත න අත්ත වෙන බව දකිනකොට අර මදුරුවා කෙරෙහි ආපු තරහත් එක්ක මදුරුවා පියදාල්වා දැන් දාන්නේ වේරමණියෙන් නෙමෙයි මෙතෙන්දි වෙන්නේ පාණාතිපාතා වේරමණී වලට එහා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ පන්සිල් වලට එහා ගිය දහමක් දේශනා කරේ පාණාතිපාතා පටි විරතෝ හෝති පටියයි විරති කරේ පටිය මොකක්ද ඔබේ පිරිය අපිරි ලෝකේ ගතියක් හදාගන්න එක මදුරුව මරණයකින් වැළකුණාට හරියන්නේ නැහැ ඔබ පිහිදාලා වලකිලා හිතන යන්තම් ඇති මරාගත්තේ නැ වේරමණී යන්තම් අදෝන්න සීලය ආරක්ෂා කරා කියලා ඇතුලේ මදුරුවත් එක්ක පුදුමාකාර තරහක් ඇතුලේ ඉපදිලා තද වේගයක් ඇවිල්ලා ඇතුල ගිනි ගන්නවා ගති තිපදිලා සන්නිපදිලා සසර ගමනට හේතු හදලා හැබැයි පානාතිපාතා වේරමණී වෙල. උඩ වේරමණිය වෙලා වැඩක් තිනවද ගති ඉපදිලා බුදු පියාණන් වහන්සේ දේශනා කරේ බැම්මත් දාලා මාංචුවත් දාලා හිත පාලනය කරගෙන නොකරා ඉන්න දෙයක් නෙවෙයි සූත්‍ර දේශනා කොතනකවත් නෑ මේක කරන්න එපා මේක කරන්න එපා මේක කරන්න කියලා කරන්න කියලාත් නෑ එපා කියලාත් නෑ බුද්ධ දේශනාවේ කොතනකවත් මොකක්ද එහෙනම් කියලා තියෙන්නේ ඔබ තුල ක්‍රියාත්මක වෙන ඔබේ ලෝකයේ ඇත්ත දකින්න ක්‍රියාත්මක වෙන හැටි දකින්න පරිඤ්ඤාතම් පරිඤ්ඤෙය කියලා තමයි දුක්ඛ සත්‍ය විස්තර කරේ පරිඤ්ඤාතම් පරිඤ්ඤෙය පරිඤ්ඤාතන්ති කියලා තමයි දුක්ඛ සත්‍ය විස්තර කරේ नमे पिरी अपिरी लोकय क्रियात्मक वन हटी दकिंटु एतकोट ओबट होंदट पेनवा अपे लोकय क्रियात्मक वन हटी अन्न एत्त दकिनकोट ऐमट तरह यान ऐ मगे हिते मे गिनी पत्तुएन कोहमद मे गिन्न उपदेन्ने कौद मेके निर्मातृ कोहमद मे स्वभावे मतुवेन्नी कियला ओब होंदट ओबे लोके पीर पीरा दकिनकोट ए लोकय ओबट अवसि विदिट पवत्त गन्न बेरी बव गिन्न तुलमे इंदन दकिन्न එතනම නිවීම තියෙනවා රාග දේශ මොහ කියන්නේ කොණ්ඩ පැටි තුනක් වගේ ගොත ගොතා එනවා ඒකනි අර මලගෙවල් වල ගහලා තියෙන රූපං ජීරති මච්චේන නාම ගොත්තං නජීරති කියලා ඕක දැන් අපේ කටිය තේරුම් ගන්න කොහොමද රූපේ දිරනවා මැරිලා ගියානේ එයාගේ නම දිරන්නේ නැහැ නම තියෙනවනේ අන්න බොහොම බාල විදිහට ගත්ත මේකේ තේරුම රූපං ජීරති මජ්ජේන කිව්වේ මේ ඔබ තුල ගතියක් ඉපදෙනවා රූපං කිව්වේ ගති රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ගති රූපං ජීරති මජ්ජේන ඔබ තුල ඇතිවෙච්ච මේ ගතිය මජ්ජේන මත්වීමෙන් පිච්චීමෙන් රත් වීමෙන් මජ්ජේන කිව්වේ මත රූපං ජීරති එක ජර ජී කියන්නේ හදාගත්ත ස්වභාවයේ ජර වෙනව වෙනස් වෙනව ඔබ තුල මේ ගතියක් ඉපදෙනකොට ඒ ඉපදෙන වෙලාවේ තියෙන ඉපද ස්වභාවය දැන් ඔබට තරහ ගියාම මේ තරහ ස්වභාවය මුළු පැය 24ම තියෙන්නේ නැහනේ ඒ ගතිය ඉපදෙනවා ඒක ජර වෙනස් වෙනවා ඒක ඒක වෙන්නේ කොහොමද මජ්ජේන මත්වීමේ හැබැයි නාමගොත්තේ තමයි ගොත ගොතා ඉන්නේ ඒ නාමගොත්තේ තමයි අර ගති පොදිය ගෙතුම් පාටිය නාමගොත්තන්න ජීරති एक जिरान्निन है एक गोत गोतायन एक न्यार सिंधुवे की आन्ने सांसार सिहिने केले सिंधु अत्तीन नेद बाला वेलपेमी नेलागानु बेली सांसार सिहिने गोतनु मैनलांदुने केले की नवन देंगोय गोतान्न तमय हदान बाला वेलपेमी नेलागानु बेली संसार सिहिने बाला वेलपेन्या ये रूपे मट ओनी मट खेमती मट सूयक लेवेनवाय किं नेला गानु बेरी संसार सिहिने संतमय साराय किवे ओबे गतियाय मे कियान्ने मेया लस्सनाय मेया होंदाय मेया ओबट ओनी संसाराय एकनी संसार गमन किवे ओबे एकतु करगत्त गति टिक साराय सुवाय एक ओबे लोकय ओबे लोके ओबट पवत्वन्न पुलुवन नं एक संसार संसार सिहिने गोतनु मनलांदुने නම් මේ ගොතාගෙන එන ගෙතුම් පටිය තමයි නාම ගොත්තන්න ජීරති කිව්වේ. එහෙනම් මේ කියන ගහම්බීර වූ පාඨයන් තුල තියෙන්නේ අතිශය සියුම් වූ ධර්මතාවයක් මතු පිටින් ගන්න TypeError නෙවෙයි.
ඔබ ගෙතුම් පටියක් ගොතාගෙන ගොතාගෙන එනවා ඔබට ඒක ලියන්න ඕන නම් ඔබ ගොතන විදිය දැනන් ඉන්න ඕනිද බොහොම සරල ප්‍රශ්නයක් ඇහුවේ දරුවනි ගෙතුම් පටි තුනක් අරන් ගොතනවා කොණ්ඩයක් කියලා හිතන්නකෝ මොන පටිය උදින්න අනිත් එක දැම්මේ කියලා ගොතපු හැටි බලලා නේද ලියන්න ගන්නෙ ගොතපු පැටි ගොතපු හැටි දන්නේ නැත්නම් ලියන්න පුළුවන්ද බෑ එහෙනම් ඔබ මේ ගොතාගෙන එන පටිය මුලින් බලන්නේ ගෙතෙන්නේ කොහොමද ගොතන්නේ කොහොමද කියලා ඒක දකින්නවා කෙනෙක්ටයි දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන්නේ මේ දෙක දකින්න නැතුව නිරෝධයට යන්න බෑ නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියුවේ ලිහන පැත්ත ලිහෙන්න නම් මුලින් හැදෙන හැටි දකින්න ඕන හැබැයි ලිහන හැටි කියලා දෙන්න බෑ මේ කියපු කතාව තුල ඔබට ඔබේ ලේම සැටනහර වලින්මම අවංකවම උමනාවක් වෙනවා නම් සංසාර ගමනට තිත තියන්න ඕනි මේ ජීවිතේ උදේ ඉඳන් හවස වෙනකම් වේලාවකට දුකයි වේලාවකට සැපයි වෙවි වේලාවකට විතරක් ගිනි අරගන්නා මේ ජීවිතේ ගින්න කොහොමද මතුවෙන්නේ මේ ගිනි නිසා මොකක්ද සිද්ධ වෙන්නේ ගති හද හදා සංසාරයට බද්ධ වෙනවා නේද මේ බද්ධ වෙන සංසාර ගමනින් මිදින් නිදහස් වෙන්නේ කොහොමද මේක ලිහන්නේ කොහොමද කියන එක පරිශ්‍රණය ඒක ඔබ විසින්මම මේ දෙන මාර්ගෝපදේශන මත යම් කාලයක් අරගෙන යම් පරිශ්‍රණ මට්ටමින් ඔබම නියලෙන්න ඕනි දෙයක් ඔබ රිසර්චර් කෙනෙක් වෙන්න ඕනි නැත්තම් මේ බුදු පියාණන් වහන්සේට අනුගාමිකයෝ හිටියේ නැ මා කීවාට පසු කියන්න මා කළ දේ කරන්න ඒ ඔබ අනුගාමිකේ අනුගාමිකයොන්ට නිවන් දකින්න බෑ උන්වහන්සේ දේශනා කරේ පරිශ්‍රණය පරිශකයෙකුට තමයි මේ දේ දකින්න පුළුවන් ඔබ රිසර්චර් කෙනෙක් වෙන්න ඔබ පරිශකයෙක් වෙන්න මේ කියන දේ ඇත්තද කියලා ඔබ තුලින් දකින්න එතකොටම පමණයි ඔබට පසක් වෙන්නේ නැත්තම් මොන විදිහකට කිව්වත් මේ සත්‍යයක්ද කියන එක ඔබට පසක් කරන්න බෑ ඔබට තේරුම් කරන්න බෑ ඔබ පරිශකයෙක් නොවන තාක්කල් ඒ නිසා මම හිතනවා මේ කෙටි දේශනේ උපකාර වෙන්නේ නැති සියලු දෙනෙකුට දිනාටම ඔබ තුල අදිනී අදිඨානයක් ඇති කරගන්න ඉගෙන ගන්නවා කියන එකත් විවාහ ජීවිතයක් ගත කරනවා කියන එක රැකියාව කරනවා කියන එක වෙනම ගමනක් නෙවෙයි දරුවනි ඔබ හිතනවා නම් දැන් අපි ඉගෙන ගන්න ළමයිනි දැන් ඔය බනහන කාලයක් නෙවෙයි ඕ වයසට ගිහම කරන වැඩ කියලා ඔබ හිතනවා නම් අන්න එතනම තියෙන්නේ ඔබේ අඥානකම කනුවණකමක් නොදන්නාකම ඉගෙන ගන්නවා කියන එකයි මේ රැකියාවක් කරනවා කියන එකයි විවාහ ජීවිතය කියන්නේ මේ මේවා එක එක දේවල් නෙවෙයි ඔබේ ජීවිතේ හැම අධියරක් තුලම ඇප්ලයි වෙන භාවිතා වෙන දෙයක් තමයි මේ නිබ්බානගාමී මාර්ගය කියලා කියන්නේ. ඒක මේ අමුතුවෙන් ඇඳ පැලඳගෙන වෙන වෙනස් විදිහකට වෙන ඇඳුමක් යඳන් වෙන චර්යාවකින් වෙන පිළිවෙතකින් වෙන පැත්තකට ගිහින් වෙන තැනකට ගිහින් සමාජයෙන් කොන් වෙලා කරන්න ඕනි වෙනම දෙයක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ දේශනා කළ බුද්ධහමේ වැඩිපුරම නිබ්බානගාමී මාර්ගයටපත් උනේ ගිහියා. ගිහි පින්වතු ධර්මයේ දේශනා කර අනන්තවත් ගිහි අය විශාක සිටුතුමා එතකොට කුජුත්තරා නන්දමාතා ඒ වගේ ගොඩාක් බන්දුල මල්ලිකා ඒ වගේ ගොඩාක් හිටියා කාන්තාවෝ ඒ අය තව තව ගිහි පින්වතුන්ට මේ දහම තමන් දැකගත් දේ දේශනා කරා ඒ අයගෙනුත් යම් අර බාහිර ණයගන් දෙනු නැති කට්ටිය සිවුරු පෙරවගෙන එදා සිවුරු පෙරෙව්වේ සබ්බ දුක්ඛ නිසරණං කසාවතං ගහෙත්වා කියලා මේ සිවුර දැම්මේ මගඵලලාභී භික්ෂුන් වහන්සේලා. තමන් ලද්දපු තමන් දැක්ක මේ මග අනිත් අයට කියා දෙන්න. එහෙම ලබාගෙන ඒ අය චරත බික්කවේ චාරිකං කියලා අනිත් අයට මග දේශනා කළා. ඒ අතල විශාල පිරිසක් හිටියා ගිහි පිරිස මගඵල ලැබුව අය. එහෙනම් මේ නිබ්බානගාමී මාර්ගයේ අමුතුවෙන් ඇඳ පැලඳගෙන වෙනම වෙලාවක් දාගෙන වෙනම වයසක වෙනම කාලයක යන්න ඕන එකක් නෙවෙයි දරුවනි මේ දේ අහන්න ඔබ ආද වාසනාවන්ත වුණා එතකොට මේ දේ ඔබ මේ විභාග තියෙනවා අපිට අපි පාඩම් කරන්න ඕනි අපිට ඔය කියන බනහා ඉන්න වෙලාවක් නැහැ නෙමෙයි විභාග තිබ්බත් මොකක් තිබ්බත් ඔබව ගිනි ගන්නවානි ඔබ මේ ජීවිතේට සංසාර ගමනට හේතු හදනවනි එනං ඒ හේතු හදන හැටි දකින්න ඒ දකින්න තැනම නිවීම තියෙනවා
ඉතින් මේ ගැටේ ලිහන එක පොඩ්ඩක් තව ගැඹුරෙන් විස්තර කරන්න ඕනි දෙයක්. ඒක මේ වගේ තව දේශනා ගොඩ කරලා තියෙනවා. මේ මේ කියන දේ ඔබට ගෝචර වුණා නම්, ඔබට යම් සැනසීමක් සොයක් හිතට ආවනම්, ඔබේ මේ අන ජීවිතයේ තුලම මේ දහම දැක ගන්න ඕනේ කියන අදිට්ඨාණය ඔබ තුල ඇති කරගෙන මේ ගමන යන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලමි. මේ සාකච්ඡාව මෙතනින් නිමාවටපත් කරනවා. මේ දරුවන්ට මේ සාකච්ඡාව මුල් කරගෙන මොනියම්ම හෝ ගැටලුවක් ඇති වුණා නම් මොනියම්ම හෝ එකක් ඕනම ගැටලුවක් දැන් අහන්න පුළුවන්. අපිට පැය භාගයක වගේ කාලයක් තියෙනවා. දැන් අපි දැන් කල්පනා කරොත් ඇයි අද සමාජෙ මෙහෙම වෙලා තියෙන්නේ? දැන් මේ කාලේ අපි ගොඩාක් පීඩාවටපත් වෙලා තියෙනවනේ. ඇයි ලංකාවට මෙහෙම වුනේ? ලෝකෙ අනිත් රටවල්ලත් එක්ක නැතුව අපිට පෙට්‍රල් නැහැ, අපිට ගොඩාක් විදුලි බලය නැහැ, ගොඩාක් ප්‍රශ්න, ආර්ථික ක්‍රමේ කඩා වැටිලා, අධ්‍යාපන ක්‍රමේ කඩා වැටිලා හැමදේම වෙලා දැන් මිනිස්සු ඉන්න මේක ජීවත් වෙන සුසු රටක් නෙමෙයි කියලා තැන්ටපත් වෙලා. ඒක ඔබ හැමෝටම පොදු ප්‍රශ්නයක්නේ. ප්‍රශ්න නැති නිසා මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නන්ද? ඇයි මේ ප්‍රශ්නෙට ඇයි හැම දෙයක් නිර්මාණය වෙලා තින්නේ? ඇයි හැම දෙයක් මතු වෙලා තින්නේ? ඒකත් හේතුවක ඵලයක්ම තමයි. හේතුවක ඵලයක්ම තමයි. එතකොට අපි කියනවනේ දැන් මෙතෙන්දී ඇත්තටම වෙන්නේ මේක එක අතර එක කාලයකට මම දකින්නේ මෙහෙම දෙයක්. දැන් ඔය දඩුවන් සමහරට අහල් නැතුව ඇති. සක්විති රජ කෙනෙක් ලෝකේ පාලනය කරන්නේ දස රාජ ධර්මයේ. කවුරුත් කාගේවත් දේවල් හොරකම් කරන්නේ නැහැ. කාටවත් ප්‍රශ්න නැහැ, නිවා ගන්න ගින්නක් නැහැ. කොටින්ම කියනවා නම් මේ අපි කතා කරා වගේ ගිනි ඒ කාලවල මිනිස්සුන්ට නැහැ. ඒ ගිනි හට ගන්න විදිහට සුදුසු පරිසරයක් නැහැ. ඒ හැමෝම බොහොම සාමකාමී විදිහට ජීවත් වෙනවා. ඒ කාලයක බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නෙත් නැහැ. ධර්ම දේශනාවක් ශ්‍රවණය වෙන්නෙත් නැහැ. ඇයි ඒ? සතර පෙර නිමිති නැහැ. පරිසරයේ සතර පෙර නිමිති නැහැ. දැන් අපි සතර පෙර නිමිති කියන්නේ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක්නේ. ඔය සතර පෙර නිමිති ඔබටත් පහළ වෙන්න ඕනේ. ඔබේ ජීවිතයේ යම් තැනක ওই සතර පෙර නිමිත්ත පහළ වුණාම අනේ එදාට තමයි ඔබේ ටර්නින් පොයින්ට් එක. එතනින් තමයි ඔබ ආපසු හැරෙන්නේ. ආපසු හැරලා බලනු මොකද්ද මෙච්චර කල් ගත කරපු ජීවිතේ ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියන එක ඔන්න හොයන්න ගන්න. ඔන්න පරිශ්‍රණිය ආරම්භ කරන්න. හැබැයි මේ ටර්නින් පොයින්ට් එක අමුතුවෙන් අපිට බාහිරින් කෙනෙක් තුල රෝපණය කරන්න බෑ. දැන් මේ කියන සාකච්ඡාවෙන් මෙතන ඉන්න පුළුවන් එක්කෙනෙක් දෙන්නේ ටර්නින් පොයින්ට් එක එන. එච්චර තමයි. 1/1 නැත්තම් 2. ඊට වඩා කොහොම කරත් බෑ එන්නේ නැහැ. ඒක තමයි සත්‍යය. හෝල් සේල් එකකින් දෙන්න බෑ දහම. බුදු පියාණන් වහන්සේ ඒ කියන්නේ උනත් මේ හැමදේම කරේ එහෙමනේ. එතකොට ඒ වගේ සක්විති රජ කාලයක මේ ධර්ම දේශනා වෙන්නේ නැහැ. ඇයි ඒ සතර පෙර නිමිති නැහැ. ප්‍රශ්න නැහැ. ගිනි නැහැ. ගිනි නැත්තම් මිනිස්සු කොහොමද ධර්ම දකින්නේ? තමන්ට ආරෝපණය කරන් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය ක්‍රියාත්මක වෙන හැටි දකින්න ඒ ලෝකයේ තමන් තුළ ක්‍රියාත්මක වෙන්න එපැයි. ඒක ක්‍රියාත්මක වෙන්න සුදුසු පරිසරය සකස් වෙන්න ඕනේ. එතකොට මම දකින්නේ මේ කාලයේ මේ යටපත් වෙලා තිබිච්ච ධර්මයක් නැවත මතු වෙලා තියෙනවා. අපිට මෙහෙම දහමක් හැබැයි මේ මේ කියන මේ කියන්න ආව දහම තමන්ගේ තුලින් තමන් දැකලා තමන් නිවීමක් ලැබුවොත් තමයි ඒක 100,000 ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මෙය සත්‍යයක්ද කියන එක මේ කාටවත් වචන වලින් කියලා තහවුරු කරන්න බෑ. ඒ පාරේ ඔබම ගිහිල්ලා ඔබම පර්යේෂකයෙක් වෙලා ඔබම නිරීක්ෂණය කරලා ඔබම නිගමනය කරන්න ඕනි දෙයක්. කාටවත් බලෙන් කියලා කරලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්න ඒ පර්යේෂණ සුදුසු වටපිටාව තමයි මේ සකස් වෙන්නේ. එතකොට ඒ සකස් වීම හරහා සම්මත සමාජයේ ඔක්කොම හැරෙන්නේ නැහැ. යම් දවසක මේ තීච්ඡ මේ සංකල්ප මිනිස්සුම ගොඩනගාගත්ත දේවල් පරිකල්ප, උපකල්ප, මනක්කල්ප, සංකල්ප, ආකල්ප කියලා කල්ප පහක් අපිම හදාගෙන තියෙනවා. තාක්ෂණ දෙමේ මුදලේ වටිනාකම එන්න එන්න බාල වෙලා යනවා. ඇත්තටම අපිට රුපියල් 5000ක් කිව්වහම ඒක හරිය වටිනවා ඒ කාල. අපි සම්මුතියෙන් මේ දහමත් එක ගත්තොත් ඒක ප්‍රින්ට් කරපු කොලයක්. අපි තමයි වටිනාකම දුන්නේ 5000ක් කියලා.
අපි තමයි පරිගණකයට තාක්ෂණයට වටිනාකමක් දුන්නේ. මේ සියලු තාක්ෂණය මේ හැමදේම පවතිනවා. හැබැයි මිනිස්සු මේක තුල අන්ධයෝ වගේ මේකට තදට බද්ධ වෙලා මේ තමන්ගේ තුල ක්‍රියාත්මක වෙන ලෝකයේ දකින්න බැරි තත්ත්වයකට ඒක අර අන්ධයෝ අන්ධයෝ ගොඩක් අර පාර යනකොට වටපිටේ වෙන දේ මොනවද කියලා දන්නේ ඔහේ යනම් වාලේ යනවනේ. හැබැයි මොකක් හරි බිඳ වැටීමක් වෙලා ලොකු කම්පනයක් ආවොත් අන්න එදාට තමයි ඔබේ නිර්මාණශීලීත්වය මතුවෙන්නේ. මේ ලෝකයේ අඩුවක් හිඟයක් තිබිච්ච නිසා තමයි සියලු නිර්මාණ ලෝකයේ බිහි වෙලා තියෙන්නේ. හැම දෙම තින කොට දැන් අපිට විදුලි බලයෙන් අපි විදුලිය ලබනකොට තියෙනවා නම් අපි විදුලි බලය වෙනුවට වෙන විසඳුමක් හොයන්න යන්නේ නැහැ. අපිට ඒක නැති වෙනකොට තමයි අපි අපේ මනස ක්‍රියාත්මක කරලා ඒක හොයන්න ගන්න. අපි තුල ගින්නක් පත්තු වෙනකොට තමයි අපි මේ ගින්න නිවා ගන්න හොයන්න හදන්නේ. අපිට තියෙන සම්පත් නැති වෙලා යනකොට තීච ආර්ථික තත්ත්වයන් කඩා වැටෙනකොට තමයි අපි ඒකට විසඳුමක් හොයන්නේ ගන්න. එහෙනම් අන්නේ තියෙන පීඩණය තුර තෙරපීම තුල මේ ඇති වෙන උද්ධමනය තුල එන පීඩණයේ යම් පිරිසක් කියන්නේ හොඳ පැත්තකට යොමු වෙනවා බොහෝ පිරිසක් දහම්මකට යොමු වෙනවා. ආතර්සි ක්ලාක් මහත්තයත් කිව්වනේ 2050 වෙනකොට ලංකාව මේ මුළු ලෝකේමම ප්‍රබල තත්ත්වයේ බුද්ධ ආගම මේ බුදු දහම බුදු පියාණන් වහන්සේ දේශනා කරපු බුදු දාම් දහම එකක් බුද්ධ ආගම තව එකක්. ආගමයි දහමයි කියන්නේ දෙකක්. ආගම කියන්නේ සම්මුතියේ ලෞකික සුවයක් ලබා ගන්න තියෙන එකක්. දහම කියන්නේ Taman දරණ ස්වභාවය තුළ පටිච්ච සමුප්පාදයේ දකිමින් මේ ගතිපොදිය ලෙහෙමින් යන ගමනක් තමයි බුදු දහම කියන්නේ. ආගම කියන්නේ වැඳුම් පිදුම් යදුම් පැතුම් වලින් පින් කර කර ආයේ සංසාර ගමන තව තව ගොත ගොතා යන පාර කපන එක තමයි ආගමෙන් කරන්නේ. එහෙනම් ඔන්න ඔය ලෙහන පැත්තට යම් ප්‍රතිශතයක් මිනිසුන් යොමු වෙන්න එක යම් අවස්ථාවක් සැකසෙනවා කියන එක තමයි දැන් මේ සමාජයේ සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේ රටට දේශපාලනයට දොස් කියලා වැඩක් නැහැ. හැබැයි ඒකේ යම් පීඩාවක් ලබනවා නම් ඒ පීඩා ලබන්නේ හොඳට බලන්න මේ මේ සමස්ත සමාජයට අකටයුත්තක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් කරපු කෙනෙක්මයි ඒකෙන් වැටකන්නේ. එහෙම නොකරපු අය කොයි තරම් සිස්ටම් කඩා වැටුණත් කොයි තරම් පද්ධති වෙනස් වුණත් කොයි තරම් මිල උද්ධමනය වුණත් කොයි තරම් ආර්ථික ප්‍රශ්න ආවත් ඒගොල්ලන්ට දැනෙන්නේවත් නැහැ. හේතුවක ඵලයක් විදියටමයි සියල්ල උරුම වෙන්නේ. ඒ හේතුව නොකරපු කෙනාට මේ බාහිර පරිසරය වෙනස් වුණාට එයාට ඒක බලපෑමක් ලැබෙන්නේ නැහැ. කොයිතරම් ආර්ථිකේ කඩාගෙන වැටුණත් අපිට කන්න නැති වෙයි ආහාර හිඟයක් වෙයි එහෙම කිව්වත් ඒ කන්න ලැබෙන කෙනාට කන්න ලැබෙන්නේ. ඒක විඳවන්න නැති කෙනාට ඒක එහෙමයි. එයා කොතන හිටියත් එයාට ඒක බලපෑමක් වෙන්නේ නැහැ. ඒකයි වැඩි. ලෝකය කියන්නේ තියෙන තමන්ගේ තුලනේ බාහිර නෙවෙයිනේ. අපි හැම වෙලෙම බාහිර එකක් ගැන කතා කරන හිඳ තමයි මේ ප්‍රශ්න ඔක්කොම වෙලා තියෙන්නේ. ඉතින් මෙතනින් අර හොඳ ටර්නින් පොයින්ට් එකක් වෙලා ලොකෝ පිරිසක් යම් පැත්තකට යොමු වෙන්න පුළුවන්. මේ තියෙන පද්ධතියත් එක්ක ඉස්සරහට යන්න බැරි අය මේකෙන් හැලිලා කඩා වැටෙන්න පුළුවන්. එහෙම දෙයක් වෙන්නේ. අපේ ජීවිත දිහා අපස්සට හැරිලා බලන්නකෝ. හැම සාර්ථකත්වයකටම අපි යොමු වෙලා තින්නේ මොකක් හරි ලොකු හැලහැප්පීමක් වෙලා එතනින් ආපු පැත්තකින් යොමු වීමක් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ හැම දෙයක්. කඩා වැටීමක් තියෙන තැනම තමයි නැගීමක් තියෙන්නේ. ඉතින් අපි නැගීමක් බලාපොරොත්තු වෙලා ආයිත් අර ඉච්ඡට පටිච්චලා පටිච්චට අභිච්චලා නිච්ච සුඛත් හැදෙනව නම් ඒ ගතියක් දකින්න. ඒක ගතියක් වෙනව නම් ඒ ගතිය දකින්න. බාහිර ලෝකයේ ඒ ඒ මිනිස්සු කරපු දේවල් අනුව ඒක විපාක විඳින්න යනවා. දැන් සුනාමි ආපු වෙලාවේ ගෙදර පස් දෙනාගෙන් එක්කෙනෙක් කඩේට ගිහිල්ලා බේරිච්ච අය හිටියන්නේ. හතර දෙනාම සුනාමියට ගහගෙන ගියා. එක්කෙනෙක් කඩේට ගිහින් බඩු ගේන්න එයා බේරුණා. හර හතර දිනාට තමයි කර්ම විපාකෙ විඳින්න තිබුණේ. එක්කෙනා බේරුණා. ඉතින් මේ හැම පද්ධතියම දැන් බේරෙන්න කියලා පිටරට ගිහිල්ලා යනවා කියන එකද විසඳුම කියන එකත් ඔබ හිතන්න ඕනේ. මේ බාහිර ලෝකයේ නෙමේ විසඳුම තියෙන්නේ හැම වෙලේම අපේ ඇතුළේ තියෙන දෙයක්. අපිට ඉන්න තැන අදාළ වෙන්නේ නැහැ. කොයි රටේ ගියත් එංගලන්තෙට ගියත් ඇමරිකාවට ගියත් ඉන්දියාවට ගියත් මේ හිටියත් ඇතුළේ ලෝකයේ නිවිල නම් ඔබ නිවිල නම් තැන අදාළ නැහැ. කොතන ගියත් නිවිලයි. ඒකයි ඔබ නිවෙනකොට අජත්තාවක් ආයේ කය අනුපස්සීරති බහිද්ධාවක් ආයේ කය අනුපස්සීරති. ඇතුළ නිවෙනකොට බාහිරත් නිවෙනවා. බාහිර සමාජයක් නිවෙනවා. තමන් නිවිල නම් ඒ නිවෙන මඟ අනිත් අයට කිනකොට ඒ අයත් නිවෙනවා. ඒ නිවීම හරහා ඔබ නිවෙනකොට දැන් ඔබ රත් වෙලා පිච්චිලා ගිනි ගන්නකොට අර මම ඉස්සෙල්ල කිව්වේ ගිනි ගන්නකොට ඔබ තුල පිට වෙනවනේ වචන. ඒ පිට වෙන වචන වලින් gedara kattiyat
කේන්ති ගන්නවනේ ඒගොල්ලොත් ගැටෙනවනේ ඒත් එක්කම ඔබ තුල නිර්මාණය වෙන මේ හැම මිනිස්සෙකුගම හිස වටා තින ඕරා එක ඒ ඔබ තදින් රත් වෙලා පිච්චිලා ගිනි අරන් ඔබ තුල දේශ ගතියක් හැදෙනකොට මේ ඕරා එක තද ඒක තද රතු වෙනවා තද රතු වෙනකොට ඒකේ හීට් එකක් විෂ කිරණයක් මේ ලෝකයට මේ බාහිර පරිසරයට උදාහරණයක් ඔබ තුල තද ආසාවක් ඇති වෙලා අන්තගාමී ඇලීමක් ඇති වෙච්ච වෙලාවකදී ඒක තද නිලට හුරු කොළපාට වෙනවා ඔබ තුල ඔය දෙක අතර මන මන අර මෝහයෙන් බොහෝ වෙලා හිත හිතා කල්පනා කර කටයුතු කරනකොට අඳුරු කහ පැහැයක් එනවා මේ ඕරා එක වෙනස් වෙනවා ඒ යම් කෙනෙක් මේ දහම දැකගත්ත කෙනෙක්ගේ ඕරා එක වෙනස් ඒ ඕරා එක තව කෙනෙකුට බලලා ඕරා එකෙන් දැන් අරහතුන් වහන්සේ කෙනෙකුට පුළුවන් ඕරා එකෙන් බලලා මගඵල ලාභයක් වඳුනගා මේකේ නම මගඵල ලාභයක් මේකේ නම් දහම දැකපු කෙනෙක් ඕරා එක වෙනස් වෙනවා ඒක මේ භාවනා කරලා ලබන එකක් නෙවෙයි. හැබැයි අනරිය භාවනා ක්‍රම තියෙනවා. ධාන තියෙනවා. ඒවෙන් වෙන්නේ තනිකරම මේ හිසේ තියෙන කිරණ වලල්ල සුදු පැහැයක් වෙන්න පුළුවන් එක తాවකාලික මේ වෙලාවකට. මේ භාවනා කරන වෙලාවට විතරයි. දැන් ඒකනේ ওই සති ගණන් භාවනා කරලා ආපු කට්ටිය gedara වහම බලන්නකො. ඒගොල්ලන්ට තරම් කේන්තියක් නැ වෙන කාටවත්. හොඳට බලන්න ඕගොල්ලන් ගෙවල් වල එහෙම ඉන්නවනම් ওই සති ගණන් තියෙන භාවනා වලට ගිහින් ආපු කයට හොඳටම කේන්තියන මොන හරි දෙයක් වුණා. ඇයි ඒගොල්ලෝ කරන්නේ අර සාමාන්‍ය ලෝක ස්වභාවය වෙනස් කරලා එක විකෘති කරලා ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න හදන පැත්තකට ගිහිල්ලා. එතකොට ඒක අර වතුර භාජනයක බැලුම් බෝලයක් දාලා තද කරගෙන ඉන්න වගේ වැඩක්. අතෑරිය ගම පොඩි උඩට එන. ඊට වඩා වේගෙන් එනවා. එතකොට මේ අර ඔය ඒ වගේ අර තවා දවාහරණ ක්‍රමවලටදී හුඟක් කියන්නේ සමාජයේ ඒ ක්‍රමවලින් తాවකාලික විසඳුම් තියෙන හැම එකක්ම. ඉතින් අන්න ඒ වගේ මේ ඕරා එකේ ලොකු ඉම්පැක්ට් එකක් ලොකු බලපෑමක් තියෙනවා. සියලු මිනිසුන් තරහ අරගෙන දේශපාලඥයන්ට රටට දෙස් දෙවල් තියමින් බයිනවා පුළුවන් තරම් උදේ ඉඳන් හවස වෙනකන් ගෑස් පෝලිං වල ඩීසල් පෝලිං වල මොනවද හැම තැනම ඉඳන් බයිනවා බනිනවා උදේ ඉඳන් තොර තෝංචියක් නැතුව. ඔබ දන්නේම නැතුව රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි අරන් ඔබේ මේ පිට කරන මේ විෂ කිරණ නිසා මේ ලෝකයේ බාහිර ලෝකයේ ඉන්න සතා සිව්පාවන්ට මේ ගහට කොළට සමාජයට අවඩක් අසාධාරණයක්මයි වෙන්නේ. මේ ලෝකයේ මේ පෘථුවේ භ්‍රමණය වෙනවනේ මේ භ්‍රමණ වේගය සිද්ධ වෙන්න බලපානවා අන්නාර වගේ අපි ජෙනරේට් කරන මේ හීට් එක මේ විෂ කිරණ. ඒක වැඩි වෙන්න පෘථුවේ භ්‍රමණය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම සමතුලිත කරගන්න තමයි භූමිකම්පා ජල ගැලීම් සුලි සුලං ඇති වෙන්නේ. ඒක මේ එතකොට සුලි සුලං භූමිකම්පා ජල ගැලීම් වලින් කවුද බැටකන්නේ? අර කෑග ගහ දෙස් දෙවල් තියපු කට්ටියමයි. අන්න හේතුවට අදාළ ඵලය සබහ දහමෙන් ලැබෙනවා. ඔබ විශ්ෙ ඉතින් ඒකයි කිව්වේ මේ සාකච්ඡාව පටන් ගනිද්දි මේ ඉස්සරහට ඇඟිලි දික් කර කරා මේ බණින ඔබ දිහා බලන්න ඔබේ ලෝකයේ දිහා බලන්න එතනයි සැනසීම තියෙන්නේ. බාහිර පරිසරය අදාළ නැහැ. කොතන ගියත් ඒක ඔබ වෙනස් වෙනකොට පරිසරය සැකසিলা නිවීමක් මිදීමක් නිදහසක් ලැබෙනවා. අපිට ලෝකයා හදන්න බෑ. සමාජය හදන්න සමාජ ක්‍රමයේ වෙනස් කරන්න වෙනම අමුතුවේ නීති ගන්න ඒක බෑ. ඔබ හැදෙන්න නිවෙන්න පුළුවන් අට නිවෙන්න පාර කියලා දෙන්න මේ පත්වේ යන ගමනින් ඔබ මිදී නිදහස් වෙන්න. අනිත් අය මුදෝ මුදවා යන්න බෑ. ලෞතුරා බුදු පියාණන් වහන්සේටවත් බැරි වුණා එදා ජම්බුද්දීපේ ඉන්න ඔක්කොම අයව නිවන් දක්වවා. චුන්දසූකරට බණ කියන්නේ ගියේ නැහැ. ඒ වගේ බණ නොකියපු අය කොයි තරම් ඉන්නවද? සුදුසු කෙනා බලලයි කටහඬ අවදි කරේ. මේ හැමෝටම වාඩි කරලා හෝල්සේල් විදිහට ධර්ම දේශනා කරේ නැහැ. අවශ්‍ය කෙනා බලලයි ධර්මයේ දේශනා කරේ. අවශ්‍ය කෙනාට පමණමයි මේ ගන්න පුළුවන්. ඉතින් ඔබ මේන් තේරුම් අරගන්න ඕනි එකම දේ ඔබ නිවෙන්න ඔබ නිවෙන අතරේ ඔබේ ගමන යන්න. ඔය උපාධි ගන්නේ ඉහළ රැකියා තනතුරු ප්‍රොමෝෂන් ඊළඟට මාස්ටර්ස් PhD ඒව කිසිවක් මේ ධම්මකට බාධාවක් නෙමෙයි. ඒ කල යුතුමයි. විවාහ ජීවිතයකට පත්විය යුතුමයි. මොකද විවාහ ජීවිතය තුළ ඒ හැම දේ තුළම තමයි ඔබේ ගතිපොදිය කැළඹෙන්නේ. දැන් විවාහ වෙලා ගෙදරට ආවට පස්සේ ඉන්නේ යාළු වෙලා හිටපු කාලේ එක්කිනා නෙවෙයිනේ. වෙන එක්කෙනෙක්නේ. ඒක අපි හැමෝම පිළිගන්නවා. අර කාලේ හිටපු එක්කිනා නෙවෙයි. අර කාලේ හිටියේ මේ මහත්යාට ගැළපෙන ඒ කියන්නේ පෙම්වතියට ගැළපෙන්න පෙම්වතා හැසුරුණා. පෙම්වතාට ගැළපෙන්න පෙම්වතිය හැසුරුණා. මොකද අපි ආදරය කරනවා කියලා හිතන බාහිර ඉන්න ගැණු ළමයෙකුට
ඇත්තටම ඔබ ආදරය කරන්නේ මේ බාහිරින් ඉන්න ගෑනු ළමයෙකුටද බාහිර ඉන්න පිරිමි ළමයෙකුටද ඔබ ආදරය කරන්නේ ඔබ තුල හදාගෙන ඉන්න ප්‍රතිබිම්බයකට ඔබේ හිතේ ඉන්නව රුවක් එයා හරිම ආදරෙයි ඔබට එයා ඔබේ හිතට හොඳට කතා කරනවා ඔබ කැමති විදිහටම හැසිරෙන ඔබ ආදරය කරන කෙනෙක් ඉන්නවා එයා තමයි ඔබේ හිතේ ඉන්න කෙනා එයාට 50ක් විතර ගැළපෙන කෙනෙක් තමයි අර හම්බුනේ ඒ ගැළපෙන නිසා හිත ගියා හිත ගිය නිසා එතන සම්බන්ධයක් උඩ නැගුණා අනිත් 50 ගලපව ගන්න පුළුවන් කියලා හිතලා විවාහ දීවයකට ගියා ඉතුරු 50 ගලපව ගන්න පුළුවන් වුණාද විවාහ වෙච්ච අයගේ දැන් තේරුම් ගන්න පුළුවන් ගැළපුණා 50 ඒක තමයි ඔය පොරොන්දම් බලනවා කියලා බලන්න 50ක් ගැළපෙනවද බලන්න ගති දැන් ඔබේ ගති වලට අදාළවනේ ඔබේ රුව හැදිලා තියෙන්නේ ඔබේ හිතේ ඇතුලේ ඉන්න කෙනානේ බාහිරෙන් දකින්නේ එහෙනම් යම් ගැළපීමක් තියෙනවනේ එයාගේ ගති වලට අදාළවනේ එයාගේ රුව හැදිලා තියෙන්නේ දැන් ඒ රුවම නම් ඔබෙත් තියෙන්නේ යම් 50ට 50 ගැළපීම එනවා එකනි ඔය විවාහ වෙන අයගේ මුහුණුවර බොහෝ වෙලාවට දෙන්නගේ පොඩ්ඩක් එක්ක වගේ කතා කරන විදිහ එක්ක වගේ නෝන හොරකම් කරනවා නම් මහත්යත් හොරකම් කරනෝ නේ නෝන ඒ වගේ නෙවෙන්නේ දෙන්නම කියන්නේ දෙන්නම අර වැඩ කරනවා නම් ඒ කියන්නේ අපි කියන්නේ සම්මුතියේ අරයා අරයා මෙයා කැත්ත නම් අරයා පොල්ල එහෙම නෙවෙන්නේ නේ ජාඩියට මෝඩිය දෙන්නගේ එකට එක ගැළපීම වෙනවා ඔය ගති ටික තමයි ගැළපෙන්නේ ඉතුරු 50 ගලපවා ගන්නවා කියලා තමයි එකගෙන ඉතුරු 50 ගලපව ගන්න ජීවිත කාලෙම සටන් කළා ඒත් ගැළපිලා නැහැ ඉතින් ඕක ගැළපෙන්නේ නැහැ ගලපව ගන්න බැලුවට ගැළපෙන්නේ නැහැ ඒක තමයි ජීවිතේ ඇත්ත ඕක තමයි විද්‍යාව ගලපව ගන්න ගැටෙනකොට දකින්න තමන්ගේ පැත්තේ කවදාවත් 100ක් ගැලපෙන පුද්ගලෙක් හොයන්න එපා ලැබෙන්නේ නැහැ ඒක අභෞවයයි ඒක එහෙම වෙන්නේ නැහැ කවදාවත්ම ඒක අභෞවයයි ඒ වෙන දේ තුල ඒ ඔහුගේ ලෝකේ මේ මගේ ලෝකේ කියලා ගන්නකොට ඇත්තටම මේක හරියටම සත්‍ය දැකලා ජීවත් වෙද්දී පුදුම සෝයක් තියෙනේ ජීවිතවල මහත්ය බණිනවා කියලා හිතමුකෝ ඉස්සර බයිනකොට නම් කේන්ති යනවනේ මේ මොකද්ද මටමයි මගේ වැරදිමයි කියන්නේ දැන් බයිනකොට වෙන්නේ ඕකේ වෙනස් එකක් මේ දහම දැකලා ඔබ දහම් මගේ ගිහින් ඔබ නිවෙනකොට ඔබේ ගති ගැලවි ගැලවි යනකොට හරීම සෝයක් තියෙනු දැන් බයිනකොට hina යන එයාගේ ලෝකේ ක්‍රියාත්මක වෙලා ඔන්න පටන් අරන් දෙනෝ වැඩේ කියලා දැන් පේනු ඉතින් ඒ බණිනේවට යන්නේ නැහැ ඇමිනිල යවෙන්නේ නැහැ නිරායාසයෙන්ම සිද්ධ වෙනවා හිතලා කරන එකක් නෙවෙයි ඔබ ඔබේ ලෝකය මේ දහමත් එක්ක දැක දැක යන්න ඒ දැක දැක යනකොට ඒ කියන්නේ ඒක මේ වචනවලින් විස්තර කරන්න බැරි තනි කර උඩි යටි කුරු පරිවර්තනයක් සිද්ධ වෙනවා ඒක වෙලාම බලන්න ඕනේ Tamanට වෙලාම බලන්න ඕනේ කොයි තරම් නිවීමක් සැනසීමක් මේ ජීවිතේ තියෙනවද වෙලාවකට හිතනවා මේ මිනිස්සු විඳින්න දීපු ජීවිතේ බොරුවට විඳවනවනේ කියලා මේ කියලා නෑ රස රස කෑම කන්න එපා රස ලස්සන ඇඳුම් අඳින්න එපා ෆැෂන් කරන්න එපා ඒ කිසිවත් නෑ ෆැෂන් කරන එක ඔබේ ලෝකය නම් ඒක පටියත් එක්ක නයි යන්නේ ඒක දකින්න දැන් ලස්සන සාරියක් ඇඳන් හැඩ වැඩ දාගෙන යනකොට කවුරු හරි කියනවා අද හරි ලස්සන සාරියක් ඇඳන් ඇවිල්ලා කියලා එතකොට ඔබ තුල පිම්බීමක් ඇවිල්ලා අර මහ පිනවීමක් එනකොට හොඳට බලන්න ඔබේ ලෝකය ඒක දකින්නකොට පටිය ගැලවිලා යනවා ඔබ කැමති ලෝකේ පවත්වන්න හදන බව ඔබට පේනකොට පටි කියන ස්වභාවය ගැලවෙනවා අර කැමැත්ත ඉතුරු වුනහම ඊට පස්සේ ওই පටිය ගැලවිලා ගිහින් ආයෙත් අර කෙනෙක් අද ලස්සන සාරියක් ඇඳලා කියලා කිව්වහම අර වෙන්ද පිම්බෙන පිම්බීමයි දැන්ගෙන එකයි අහසයි පොළොවයි වගේ ඒක තමයි නිර්ආමිස සෝයේ වෙන්ද කෙනෙක් බැන්නහම තමනු 3-4ක් 10ක් කියනවා උඩටම බයිනවා දැන් ඔය ඒක දැක දැක යනකොට ගින්න තුලම නිවීම වෙවි වෙවි යනකොට යනකොට මේ ගති ටිකෙන් චුට්ට චුට්ට තමයි ගැලවෙන්න ගන්න. ඇයි ඉතින් මහා කල්ප කාලාන්තරයක් තිස්සේ ගොඩනගාගෙන ආපු මහා කන්දක්නේ. කොහොමද ඉතින් මේක ගලවන්නේ? ගැලවෙන්නෙම ගින්න තුලම ඒ ගින්න ඉපදෙන හැටි දැක දැක යනකොට ගතිය පොඩ පොඩ කය වෙන්න පටන් ගන්න. ඔය කයවේවි 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 ගියාට පස්සේ ඒ තමන්ට තරහ යන ගතියට අදාළ ගතිය ගැලවිලා ගියාට පස්සේ තරහ යන්නේ නැහැ. නැත්තම් මං අද තරහ ගන්නෙ නැහැ. හෙට ඉඳන් තරහ ගන්නෙ නැහැ කියලා හිතියට ඔක කරන්න බෑ. තරහ එනවා. දැන් පුංචි කාලේ අම්මලා ඉඳන් අපිට ගුරුවරු ඔක්කොම කියන්නේ එපා 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 කියලානේ. ඒකනේ මේ අධ්‍යාපන ක්‍රමය තුල මේ හැම දෙය තුලම අපිට වෙලා තියෙන්නේ. ඕක කරන්න එපා මේක කරන්න එපා පාඩම් කරන්න කියලා ලිස්ට් එකක් කියනවා එපා කියලා ලිස්ට් එකක් කියනවා.
ඔය ලිස්ට් එක තුල තනි කරම ආතතියක ඉන්නේ කරන්න කියලා දෙයක්වත් නැහැ එපා කියලා දෙයක්වත් නැහැ හොඳයි කියලා දෙයක්වත් නැහැ නරකයි කියලා දෙයක්වත් නැහැ කවුද හොඳයි නරකයි කියලා දාගත්තේ සම්මුතිය අපි හොඳයි නරකයි කියන ඒවා මේ අපි හදාගත්ත දේවල් එහෙනම් මේ ඔබේ ලෝකේ ක්‍රියාත්මක වෙරි හොඳට දකින්නකොට අර පටිය ගැලවි ගැලවි යන්න ගන්න ගති ගැලවි ගැලවි යන්න ගන්න එතන තියෙන සුවය තමයි නිර්ාමිස සුවය බොහොම ප්‍රායෝගික වූ දහම බුදු පියාණන් වහන්සේ මග වඩිනකොට සුනීත සුනීතව හම්බුණා සුනීතට මේ මා කීවාට පසු කියන්න මේ භාවනාව කරන්න මේ කමටහන පැත්තකට ගිහින් කරන්න කියලා කිව්වේ නෑ මේ ගින්නක් හටගන්න හැටි සුනීතගේ ජීවිතේෙම සුනීත ඉන්න තැන බලලා එයා ඉන්න ගින්න යාට පෙන්නවා ඒක නිවන හැටිත් එයාට පෙන්නවා එයා නිවා ගන්න පාර දැක්කා කෙටි දේශනාවකින් මගදී හම්බු වෙච්ච සෝතාපන්න ඵලයට පත් වුණා එහෙනම් මේ රකින්න කියන ඒවා නොකරන්න කියන ඒවා භාවනා කියලා මේ බිම්මයේ කමඨහන් කර්මස්ථාන ඒ කිසිවක් බුද්ධ දේශනාව නෙවෙයි නම් අපි පිළිගන්න අපි තේරුම් අරගන්න ඕනේ මේක අතිශය ප්‍රායෝගික දෙයක් අතිශය ප්‍රායෝගිකයි නිවරදිම වූ ධර්මයක් ඒ ධර්මයේ Taman දරණ ස්වභාවය තුලින්මමයි දකින්න පුළුවන් මේ ඒ තුල එන නිවීමෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ කිනිගෙන දැවෙන බාහිර ලෝකය ඒ මිනිස්සු විසින් නිර්මාණය කළක්ද සියල්ලෝන්ගේමම ඒකාබද්ධ වූ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් දැන් අද කාලේ හැමෝම විදුලි ජල විදුලි බලය නිසා පීඩාවලු ඒකාබද්ධව කරපු එක ප්‍රතිවිපාක තියෙන හැබැයි මේ දහම්මග යන නිවන එක්කෙනාට කරන්ට් එක තිබුණත් නැතත් කියලා ලොකෝම් දෙයක් යාට ඒක කියන්නේ තිබුණයි කියලා අමුතු සතුටකුත් නැහැ කියලා මහා ලොකු විලාපයක් දුකකුත් එහෙම වෙන්නේ නැහැ ඒ දෙක අර ඒ ඒ ඒ ගති ගැලවි ඒ ගති ගැලවි ගැලවි යනකොට අර බාහිරයට දික්කරණක් දික්කරන්න ඇඟිල්ලක් නැහැ. ඉතින් එහෙම දික් වෙන්නේ නැහැ. බාහිර ලෝකයකට බැනිල්ලක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ ඒ බාහිර පුද්ගලයේ ඉන්න යම් යම් තීන්දුව තීරණ ඒගොල්ලන්ගේ තීරණ මත තමයි මේ සියල්ල උනේ කියලා අපිට කියන්නේ. එහෙම වෙන්න කියන්නේ බාහිර මිනිසුන් කරනා කියන දේවල් අනුව තමයි මේ සියල්ල වෙනස් වෙන්නේ. හැබැයි එහෙම කරන්නත් හේතුවක් වෙලා තියෙනවා. එක මේ එක පුද්ගලයෙකුගේ දෙන්නෙකුගේ නෙමෙයි. සමස්ත පිරිසකගේම ඒකාබද්ධ වූ හේතුවක ඵලයක්. විදිහට තමයි වෙන්නේ. හැබැයි අර හැම අඳුරු වලාවකම රිදී රේඛාවක් තියෙනවා වගේ මේ සියල්ල මේ සිද්ධ වෙන සියල්ල තුල වර්තමාන සමාජයේ ඒක හරහා ලොකු පැත්තකට සමාජයේ යොමු වේවි. ඔබට නිදහසක් ලැබේවි දුරකථනයට ඔය අන්තර්ජාලයට කොටු වෙලා කාමරේ පිටි හතරට කොටු වෙලා මේ පරිසරයක් ගහක් කොළක් දකින්න නැතුව Tamange තුල පරිශ්‍රණයක් කරන්න තියා මේ ගහක් කොළක් දකින්නවත් ඇති පිරිසක් නේ අද ඉන්නේ කොහොමද මේ Tamange හිතගෙන පරිශ්‍රණය කරන්නේ අඩු ගානේ මේ ඇඳෙන් නැකිටිනව දැන් හුඟක් ළම ඇඳෙන් පුටුවට මේ පුටුවේ හාන්ස් වෙලා ඉන්න වැඩ කරන පුටුවෙන් ආපහු ඇඳට නිදා ගන්නවා පුටුවට එනවා පුටුවෙන් ආපහු ඇඳට යනවා නකිරින්නේ ෆෝන් එක අතට අරන් නිදා ගන්නකොට තියාගන්නෙත් කොට්ටේ ළඟ ඒක එතනින් එහා වෙන ලෝකයක් ඒගොල්ලන්ට නැහැ ඉතින් මේ කියපු පරිශ්‍ර නිරත වෙන්න ඔබට වෙලාවක් නැත්තම් බොහොම අවාසනාවන්තයි මේ සංසාරයක් පුරාවට ගතිපොදියක් කරගහගෙන මේ විඳින ජීවිතේ ඇත්ත ඔබට තේරෙන්න ඕබ යම් පරිණත මට්ටමකට එන්න ඕන දැන් රාහුල කුමාරයා සත් අවුරුදු 7 දී අරහත් වුණා කියලානේ අපි හිතන්නේ ඒක රාහුල කුමාරයා සද්වියේදී තමයි පොත්වල තියෙන සද්දු අයසේදී අරහත්වයටපත් වුණා සද් කියන්නේ හේතුඵල ධම සද්ද කියලා කිව්වේ හේතුඵල ධම හේතුඵල ධම තේරුම් ගන්න පුළුවන් වයසේදී තමයි ඒ රාහුල මේ හාමුදුරුවෝ අරහත්වයටපත් වුණේ එහෙමනම් ඔබටත් ඔබේ ජීවිතය අර පරිණත ස්වභාවයේ එන්න ඕන එතනට එනකම් මේ පණිවිඩය අද මෙහෙම දෙයක් කිව්වා කියලා මතක තියාගෙන යන්න මේ දරුවන් කවදා හරි ඉස්සරහා අනාගතයේදී යම් යම් ප්‍රශ්න වලට ගැටළු වෙනකොට මුහුණ දෙනකොට තමන්ගේ ජීවිතය ආපස්සට හැරිලා බලන්න ඕනේ කියලා වෙලාවක් කියේවි. අන්න එදාට පොඩ්ඩක් හරි මතකයක් තිබුණොත් මෙන්න මෙහෙම කතාවක් අපි කවදා හරි ජීවිතේ ඇහුවා කියලා අන්න එදාට ආපස්සට ගිහින් මේ දහම හොයන පරිශ්‍රණය ආරම්භ කරා. එතකොට ඔබට ඔබේ ඉන්න නිවා ගන්න අනිවාර්යයෙන්ම බෙහෙත එතන තියෙනවා. ඔව්. ඒ කියන්නේ තමයි සම්මත රටේ දරුව හැදීම සම්බන්ධව වෙනස්.
හොඳ කියලා හරි. ඔව්. ඔව් ඔබතුමා බොහොම හොඳ ප්‍රශ්නයක් යොමු කළේ. දැන් ඇත්තටම gedara daruwa hadanna gihamat pe paasalaka විශ්වවිද්‍යාලයක අපි එක එක අදහස් අනුව තමයි තීන්දුව తీරන ගන්නෙ. මේක කරන්න ඕනේද එහෙමද කියලා. එතකොට දැන් අම්මයි තාත්තයි දෙන්න දරුවෝ ගැන තීරණ ගනිද්දී අම්මා එක අදහසක් කියනවා. තාත්තා තව අදහසක් කියනවා. දැන් ඒ දෙක අනුව දැන් මේ දහමට බහා ගලපනකොට අපි ඔන්නෝහේ මං ඕකට දැන් අම්මා එකක් කියන ඔන්නෝහේ මං ඕකට ගැටෙන්න යන්නේ නැහැ නිකම් වාද කර කර මගේ මතේම දිලා මේව කරන්න මගේ මතේම ඡයගෙන මට ඕන විදිහටම මේ දරුවෝ හදන්න ඕනේ නැහැ මම ඔන්නෝහේ පැත්තකට වෙලා ඉන්නවාද නැත්තම් මේක හොඳයි කියලා හිතනවා නම් ඒක ක්‍රියාත්මක කරනවාද කියන එක තමයි ප්‍රශ්නේ එතකොට ඔතනදී දකින්න ඕනේ දැන් අපි තුමු තාත්තයි අම්මයි දැන් තාත්තා කියන එක්කෙනා මේ දහම හපු කෙනෙක් අම්මා මේ දහම අහපු නැති කෙනෙක් කියලා හිතන්නකෝ. එතකොට දැන් තාත්තා කියන කෙනා මේ දහම අහපු කෙනෙක් නම් එයා මීට පෙර අම්මයි තාත්තයි දෙන්න දරුවෝ ගැන තීරණ ගද්දී මේක තමයි හරි කියලා වාද කර කර තමන්ගේ මතේ කොහොම හරි ජය ගන්න එක්ක අර දෙන්නගේ මතේ ජය ගන්න දෙන්නත් එක්ක යම් සමගියෙන් එක තීරණයකට එන්න ගොඩක් වෙලා කතා කරලා කටයුතු කළ කෙනෙක් වෙන්න පුළුවන්. මොකද ඒ කාලේ දන්නේ නැහැ අපේ අපේ මේ මත ගැටුම් රණ්ඩු සරුවල් මේ වාද විවාද නොගැලපීම් වෙන්නේ කොහොමද කියලා අපිට තේරුමක් තිබුණේ නැහැ. දැන් මේ දහම අහපු කෙනෙක් මීට වඩා බුද්ධිමත්. එයා මීට වඩා හිතනවා. දැන් දැන් අර අම්මට එයාගේ ලෝකේ ක්‍රියාත්මක වෙන හැටි දකින්න බැරි කෙනෙක්. දැන් තමන්ට තමන්ගේ ලෝකේ ක්‍රියාත්මක වෙන හැටි තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. එතකොට තමන් ඒ තාත්තා ආව් ඉතින් දැන් මෙයා කියන එක මෙහෙමයි මේකෙත් එක පැත්තක් තියෙනවා මේකෙත් දෙයක් තියෙනවා කියලා අර දැන් අම්මා කියන දෙයට තමන්ගේ හිතේ එන්නෙම දැඩි තරහක් ගැටෙන්නමමයි එන්නේ. එතකොට වේගයක් ඇවිල්ලා වේදනාවක් ඇවිල්ලා තද තරහක් ඇවිල්ලා මහා වේගෙන් බනින්නමම හිතනවා. ඔයත් එක්ක බෑ එක වැඩක්වත් කරන්න කියලා එක එක විදිහට අපි වාද කර කර දැන් ලොකු උණුසුම් තත්ත්වයක් එනවා. මේ එන වෙලාවේදී බොහෝ වේලාවට මේ දහම අහපු කෙනාට පළවෙනි වටේ උණුසුම් තත්ත්වය ඇති වෙනවා. මොකද පුරුද්දනේ අර ගතියෙන් දෙන තල්ලුව නවත්තන්න බෑ. ඊට පස්සේ දෙන්නත් එක්ක රණ්ඩු වෙලා බැනගෙන ඔන්න එදා ඉවරයි. එදා අර සමුදය වුණා සංඉපදෙනවා කියන එක තමයි ගතිය හැදුණා. ගතිය ඉපදිලා දැන් ඔන්න ඉන්නවා. ඊට පස්සේ ටිකක් කල්පනා කරලා බලනවා මොකක්ද මේ උනේ? ඇයි මට මෙහෙම ප්‍රශ්නයක් ඇති උනේ? දැන් අපි කියන්නේ දැන් ගතිය හැදිලා තීච්චවට තැම්පත් වෙලා වැඩේ ඉවර වෙලා ඉවරයි. දැන් ආපහු පස්සට ගිහින් කල්පනා කරන මොකක්ද මේ උනේ කියලා. උනේ කියලා කල්පනා කරනකොට තේරෙනවා මේ මමනේ මේ දරුවංග මේ විදිහට තියාගන්න ඕනේ කියලා හැදුවේ. මේ මගේ තියනවනේ අදහසක් මට පේන දේ යාට පේන්නේ නෑනේ. දැන් මම මගේ ඕනේ මගේ ඉච්ඡට පටිච්ච වෙලා මගේ නිච්ච සුඛත් ලෝකයක් තියෙනවා. ඒක මගේ ගතිය, මගේ ස්වභාවය. මට හොඳයි කියන දේ, මම නරකයි කියන දේ. ඒකට අනුව තමයි මම ක්‍රියාත්මක කරන්නේ. හැබැයි අර මගේ බිරිඳගේ දරුවගේ අම්මගේ තියෙන වෙනම දෙයක්. එතකොට දැන් ඕක තේරුම් ගිහිල්ලා අර මහා වේගෙන් ගියපු වේගේ ටිකක් නිවෙන්න ගන්න. දැන් ඒ කියන්නේ අර මෙහෙම මේක දැන් වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් හැදෙන එකමයි අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියලා ඔය චක්‍රේ. මම අර ගොඩක් බර වචන පැහැදිලි කරේ නෑ. ඒ චක්‍රය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ චක්‍ර ක්‍රියාත්මක වෙලා තමයි ජාතිපච්චය මේ භවපච්චය ජාති කියලා උතන දැන් ওই තරහ භවක් ඉපදුනේ. ඒ ඉපදෙච්ච ජාතිය තැම්පත් වෙලා තියෙන්නේ. ගතියක් හැටියට තැම්පත් වෙලා තියෙන්නේ. තැම්පත් වෙච්ච එක දැන් වෙලා ඉවරයි. ඒක හේතු ඵල වෙවි, ඵල හේතු වෙවි, යායට යායට යනු නවතින්නේ.
ඇඳට ගිහිල්ලා කල්පනා කරන් මම මේ වචනේ කිව්වා. කිව්වට කො මෙයා බලන්නකො මේකට ගැටුණානේ මෙයා කියන දේ ඇහුවේ නෑනේ. ඔයිට කල්නුත් එහෙමයි කවදාවත් දරුවන්ගේ සම්බන්ධයෙන් මගේ අදහසක් ක්‍රියාත්මක කරන්න දෙන්නෙම නෑ. දැන් අර පරණ ඒව රූප රූප පෙළ විදිහටම එනවා. මේ මීට කලින් ගත්ත තීන්දු තීරණවල ගැටිච්ච ඒවා මේ අර අපි කියන්නේ චිත්‍රපටියක් වගේ මැවිලා පේනවා. ඒ ඒ අවස්ථාවල ගැටිච්ච ඒවා ටික. ඒ ඔක්කොම නැවත තල්ලුව දෙනවා. අර නිවිගෙන යනකොට ගින්න ආයි පත්තු කරා. ඒකයි මේකේ ස්වභාවය. දැන් ගින්න පත්තු වෙලා ඇඳකට හරි පුට්ටුකට හරි හාන්සි වෙලා කල්පනා කරනවනේ. පරණ ඒවෙන් තල්ලුව දෙනකොට හේතුඵල වේවි, ඵල හේතු වේවි, යායට යායට යනෝක තමයි සමුදේ සත්‍යය. ඒක තමන් දකින්න ඕනේ. දැන් පේනවර වැලකට වගේ දෙන තල්ලුව පේන්න ගන්නෝ. පේන්න ගන්නකොට පේනවා ඒ අවස්ථාවල තමන් හැසිරිච්ච හැටි පස්සට ගිහින් හොඳට කුණු ටික ඇදලා ඇදලා ගන්න. ඇදලා ඇදලා ගන්නකොට පේනෝ ඒ අවස්ථාවල මම මගේ අදහස කිව්ව හැටි. අනිත් කෙනා ගැටිච්ච හැටි. අන්තිමට වෙච්ච දේ. අන්තිමට තරහ වෙලා මාස ගණන් කතානුකර හිටපු හැටි. අන්තිමට දඩුව දුක් වෙච්ච හැටි. ওই වගේ මේ සිද්ධි කොට අරගෙන අරගෙන බලනකොට තමන්ගේ ලෝකෙ හොඳට පේන්න ගන්න. ඒතර මගේ පිරිලෝකේ පවත්වන්න මං කොයි තරම් උත්සාහ කරපු අවස්ථා ඇද්ද? ඒක ජයගත්ත තැනුත් මතක් වෙනවා. මගේ අදහස ක්‍රියාත්මක වෙලා දරුවන්ට ඒක වේවිලා හරි දැන් මගේ හිත සතුට වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ ඇති වෙච්ච සතුට කොච්චර වෙලා තිබ්බද? ඒ සතුට ඒ වෙලාවේ තිබිලා ඇති වෙලා පැවතිලා නැති වෙලා ගිය හැටි. අර මං ගත්ත තරහවල් ඔක්කොමත් ටික වෙලාවක් තිබිලා ඇති වෙලා පැවතිලා නැති වෙලා ගිය හැටි. තරහත් ඇති වෙලා පැවතිලා නැති වෙලා ගියා. සතුටත් ඇති වෙලා පැවතිලා නැති වෙලා ගියා. හැබැයි ගතිය නාමගොත්තය ඒක ගොත ගොත ආවා. ඒක ශක්තිමත් වුණා. ඒක බලවත් වුණා. ඒකෙන් නැවත මං ගිනි ගන්නවා. නැවත මට තල්ලුව හම්බ වෙනවා. එතකොට ඔය ටික හොඳට දකිනකොට ඊළඟ දවසෙත් දැන් දරුවන් සම්බන්ධව තීරණයකට යනකොට දැන් ටිකක් මල්ල ලිහලා බලලා තියෙනවා. ගති පොදිය ලිහලා බලාගත්ත ඇතුළ දැන් ඊළඟ සැරේ නේකට හොඳට පේන්න ගන්න තමන්ගේ ලෝකය. ඒක තමයි අර තර්ඩ් අයි එක කියන්නේ. තුන්වෙනි ඇස චක්කුන් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි කියන්නේ ඔන්න ඔය තර්ඩ් අයි එක. තර්ඩ් අයි එක කියන්නේ 아무ත ඇහක් නෙවෙයි තමන්ගේ මේ ලෝකය තමන් දකිනවා වෙනමම විදිහකට. ඒක තමයි තර්ඩ් අයි එක. එතකොට අනේ තර්ඩ් අයි එක ඔබ ටික ටික පහළ වෙන්න පටන් ගන්නවා. එහෙම පහළ වෙන්න ගන්නකොට ඔය ඇතුලේ තමන්ගේ ලෝකය වෙන හැටි පේනවා. ඊළඟ දවසේ ආයි යනවා වාදයකට. ආයි යනකොට වෙන්ද තරම් උණුසුම් වෙන්නේ. ඒක එනකොට ඉපදෙන හැටි පේන්න ගන්නවා. ඉපදෙන හැටි පේන්න ගන්නකොට නිකම්ම බ්‍රේක් එක වදිනු. දැන් වාහනේ ඩ්‍රයිවින් කරනකොට ඉස්සරහා පාරේ එක්කෙනෙක් කරහට පයින්වනා නිකම්ම තිරිංග තද වෙනවනේ. ඒ වගේ මේ ගින්න පත්තු වෙන හැටි දකිනකොට අන්න අපි තුල සමතේ ක්‍රියාත්මක වෙන්න ගන්න. හැබැයි ඕක දැක්කේ නැත්තම් අර මෛත්‍රී අපි කරනවා මම මෙයත් එක්ක තරහ ගන්න එයාට මෛත්‍රී කරනවා කියලා මේ බලෙන් ගත්තට බෑ. මේක මතුවෙන හැටි දකින්න ඕනේ. මතුවෙන හැටි දකිනකොට ඒ බ්‍රේක් ගෙහිල්ලා අර සමතේ ක්‍රියාත්මක වෙනවා. අනේ පළවෙනි දවසේ සමතේ ක්‍රියාත්මක වෙලා පොඩි එකඟතාවයකට හැවිල්ලා හිනම් ඕන දෙයක් කරගන්න එකයි ඇත්තේ වගේ තනකින් නතර වුණා කියලා හිතන්නකෝ. ඒත් මුල ගැලවුණේ නැහැ. තාම ගැලවෙන්න පටන් ගත්තේ නැහැ. ඒ ගති පල් වෙලා පදන් වෙලා පාක වෙලා ඇතුලේ තින තද ගති අපි ළඟ තියෙන පටවි ගති ඔය ගති ලේසි නෑ ගලවන්න බොහොම අමාරුයි අර මුල් මේ ගහ සංසාරයට බද්ධ වෙලා තින්න මහා මුල් කොටකින් නම් කෙඳි කෙඳි හීනි හීනි මුල් තමයි මුලින් කපා ගන්න වෙයි ඒ වගේ තමයි මේ වැඩේ බොහොම වෙසියුම් විදිහට යන්නේ ඊළඟ දවසේ තායි ඔය වගේ මත ගැටුමක් එනකොට හොඳට ක්‍රියාත්මක කරන විදිහ පේන්න ගන්න. පේන්න ගන්නකොට අර තමන්ගේ තුල බුර බුරා ආපු වේගය ගින්න නිවිලා තමන්ගේ පිරි ලෝකය දකින්න අපිරි ලෝකය දකින්න මට ඕන විදිහට මම මේක ක්‍රියාත්මක කරගන්න හදන්නේ කියලා දකිනකොට අර තමන් ගොඩනගාගත්ත නිත්‍ය සුඛත් ගැලවිලා යන්න පටන් ගන්න. එතකොට මගේ වේගය නැහැ. වේගය නැති වුනහම ඔන්න කතා ගන්න විදිහ වෙනස් වෙනවා. මේකයි මං කියන්නේ මේ ළමයින්ට මේ වැඩේ මෙන්න මෙහෙම කරන්න පුළුවන් මම මගේ අත්දැකීමෙන් කියන්නේ හැබැයි ඉතින් මේකට ඔයා එකඟ නැත්නම් ඔයා කැමති එකක් කරන්න ඔහොම කියනකොට අනිත් පැත්තෙන් නිකම්මම නැමෙන ගතියක් එනවා වෙන්ද කියන්නේ ඔහොම නෙමෙයි වෙන්ද තමන්ගේ ගින්නත් එක කියනකොට යන්නේ ඕන එකක් කරගන්න එකයි ඇත්තේ අන්න එතකොට වෙනස් එතකොට මේ අපි කතා කරන විදිහේ හිතේ නිවීම තියෙන. දැන් තව තව දෙයක්. දැන් හිතන්න අපි දරුවන්ට දෙමාපිය වුණාම ටිකක් තදින් කතා කරන්න ඕනි තැන් තියෙනවා. හැබැයි අපි තදින් කතා කරන තැන් තියෙන හොඳටම පිච්චිලා. ඇත්තටම වේගෙන් අපිව ගිනි අරම්මම ගින්දරේ පිච්චි පිච්චි ළමයින්ට බයින තැන් තියෙනවා.
ඔය ගින ලිහෙන්න ගන්න දැන් අර ඔය මම මේ කියපු ක්‍රියාවලියම කාලයක් තිස්සේ භාවිතා වෙවි යනකොට ලිහෙන්න ගන්න ලිහෙන්න අරන් යම් දවසක ඒ දරුවන්ට අපි තදින් බයිනු මම මං ඔය බන්දරු මං ඔය පුතාට කියලා තිබුණා දැන් මීට මීට කලින් දවසකුත් ඔය වැඩේ කරන්න එපා කියලා තදින් කියනු හැබැයි ඇතුලේ ගින්නක් එන්නේ එතන ඒ කියන්නේ එතන මාර නිවීමක් තියෙනවා एक हिंद तमाय बाहर के तदीन कथा कन्कोट समार पुलवा या कोहेद निवील अरबलन तदीन कथा कन्ट इलाइंट कियल अभी वचन वलिके ना दकी දැන් අපි බලන්නේ කකුලට සෙරෙප්පු දෙකක්වත් දාන්න නැතුව බිම් බලාගෙන එක තමන්ට ලැබෙන වේලක් කාලා ඉන්නවනම් අන්න ඒ කෙනා සිල්වතා අන්න ඒ කෙනා නිවිච්ච කෙනෙක් කියන. අපි බැලුවේ බාහිරෙන්නේ. හැබැයි ඇතුළේ තියෙන කුණු ටික දන්නේ ඒ කෙනා තමයි. එතකොට දැන් බාහිරේ බාහිරෙන් සිමේ ඔකෝම දේවල් බේ කරගෙන තදින් කතා කරන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ එහෙමයි හිටියා. දුවගෙන දුවගෙන ඇවිල්ලා අක්කඩ උඩින් පයින් ස්වාමින් වහන්සේලා හිටියා. දානකට ගියාම මේ ලොක් බත් හුඬුවක විතර ලොකු බත් පිඟානක් බෙදාගෙන වළඳන අය හිටියා. අරහතුන් වහන්සේලා කවුරු හරි දැක්කොත් කිය මොන කියන්නේ දැක්කොත් කිය අර කෑම වළඳන විදිහට පුදුම මේ කෑම වලට පුදුම ආසාවක් නේ තියෙන්නේ කියලා. බාහිරෙන් තමයි ඒ කියන්නේ. බාහිරෙන් බෑ ඔය එකක්වත් මනින්න. තමන්ගේ ඇතුළේই වෙන්නේ. එතකොට අර නිවීම අර විදිහට වෙනවා. හැබැයි ඔක එකපාර වෙන එකක් නෙවෙයි. අර මං කිව්වා වගේ මුලින් දකින්න වෙන දේ ඊට පස්සේ පොඩ්ඩක් ලිහෙන්න ගන්නවා කොහොමත් අවස්ථා 10ක් වගේ යනකොට හොඳටම ලිහෙන්න ගන්න. ඊට පස්සේ ආයෙ එක ගැළමෙව වෙන්නේ නැහැ. එහෙම තමයි එක එක ගතිය. ওই වගේ අපේ තියෙන ගති ගොඩක් කෝටියක් විතර. ඒ කෝටිය ඉතින් ලියා ගන්න ඕනේ. ওই වගේ සිද්ධි වලින්. හැබැයි ඒක කැළඹෙන්න එපා, කැළතෙන්න එපා. අපි එතකොට බාහිර සමාජයට යන්න ඕනේ. ගැටෙන්න ඕනේ. විලාසිතා නම් අපේ ලෝකේ විලාසිතා කරන්න ඕනේ. සින්දු අහනක නම් සින්දු අහන්න ඕනේ. එහෙම එකක් නෑ එකක්වත් කරන්න එපා කියලා දෙයක් නෑ ඔබේ ලෝකය ඔබ පවත්වාගෙන යන්න මේ ලෝකෙ මේ ඔබට ඔබේ මේ ජීවිතේ ඔබට ලැබිලා තියෙන්නේ විඳින්න ඔබ කරන්නේ විඳවනවා විඳින්න දීපු ජීවිතේ විඳවනවා මේ දහම හරියට දැක්කනම් එහි තියෙනවා හොඳම විඳීමක් කිසිම දෙයක එපා කියපු දෙයක් නෑ ඕනම දෙයක් ඔබට කරන්න පුළුවන් ඔබේ තියෙන පටිය ගැලවිලා යනවා මේ තියෙන හේතුඵල ධම බහ ගලපප ගලපා දකින්නකොට ඒක තමයි වෙන්නේ හොඳයි දරුවන්ගේ පැත්තින් ප්‍රශ්නයක් මුකුත්ම ආවේ නැහැ ඒක ඉතින් මං හිතනවා මේ කියපු දේවල් වල යම් දෙයක් ඔබට තේරුම් යන්න ඇති කියලා අර ඕනම වෙලාවක අපි කියනවනේ වෙලාව එන්න ඕනි කියලානේ වෙලාව එන්න ඕනි වෙලාව ආපු දවසට තමයි මේ ධම හොයාගෙන යන්නේ ඉතින් මම හිතනවා එහෙමනම් අපේ සාකච්ඡාව අවසන් කරන්න පුළුවන් ඇත්තටම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මෙම ආයතනයේ මේ අවස්ථාව ලබා දීලා අධ්‍යාපනය ලබන මේ දරුවන්ට මෙවැනි සාකච්ඡාවක් කරන්න මොකද අපි කොයි තලයක කොයි තැනක හිටියත් මිනිස්සය වෙච්ච අපිත් සියලු සත්ත්වයොත් මේ වේලාවකට දුකගෙන දෙන වෙලාවකට සැපගෙන දෙමි යම් යම් අවස්ථාවල් වල ගිනි ගනිමි ගති හද හදා සංසාරයට බද්ධ වෙලා ඉන්න පිරිස. එනම් අපේ ජීවිතයේ මේ ගින්න නිවා ගන්න පුළුවන් පාරක් මාර්ගයක් කවුරු හරි අපට කියලා දෙනවා නම් ඒක තමයි මිනිස්සෙක් තවත් මිනිස්සෙකුට කරන්න පුළුවන් උත්තරීතරම වූ මිනිස්ස යුතුකම්. බඩකින්නට කැම ටිකක් දුන්නට කෙනෙක් කවකෙන්කට පොඩි උදව්වක් උපකාරයක් ඇඳුමක් කැඩුමක් දුන්නත් ඒ හැමදේම తాවකාලික උදව්. හැබැයි මේ මිනිස්සෙකුට සසර ගමනින් මිදි නිදහස් වෙන පාර කියලා දෙන්න පුළුවන් නම්, ඒකට අවස්ථාව සලසලා දෙන්න පුළුවන් නම්, ඒකට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්න පුළුවන් නම්, ඒක තමයි මිනිස්සෙක් තව මිනිස්සෙක් වෙනුවෙන් කරන උත්තරීතරම යුතුකම. ඉතින් මම හිතනවා අද දිනයේ මෙම ආයතනයේ මේ මහ ගුරු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාම ඒ තමන්ගේ අධ්‍යාපන තමන්ගේ දැනුම මේ දරුවන්ට ලබා දෙන අතරේ ඒ උත්තරීතර වූ මනුස්ස ගුණධර්මයේ ඉෂ්ට සිද්ධ කරන්න අවස්ථාව සලසලා දුන්නා. ඉතින් දරුවන්ටත් මේ නිසා යම් දෙයක් තේරුම් අරගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් ඔබටත් ඉදිරි ජීවිත ගමනේදී වෙන හැල හැප්පීම් වලින් ඔබේ ජීවිතය දැකලා ඔබේ ලෝකය විද බලන්න විදල බලලා ලෝක ස්වභාවයේ තේරුම් අරගෙන මේ සසර ගමනින් මිදින නිදහස් වෙන හේතුව ඔබ තුලින්ම නිරුද්ධ කරලා ලබා ගන්න මේ කෙටි අනුශාසනාව උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා කියලා අදිට්ඨාන කරනවා.
එහෙමනම් අපි අවසානයේදී මේ ආයතනය මේ වාගේ භූමියක මෙහෙම සකස් කරන්න ගොඩාක් පිරිසක් මේකට උදව් උපකාර කරන්න ඇති අපිට බොහොම පහසුවට මේ ශාලාවේ මේ කටයුත්ත කරන්න පුළුවන්කම ලැබුණේ මේ සඳහා මුදල් ශ්‍රමය ධනය तमंगे खाले खेप करला विशाल श्रमया की महानसकें कटियुत करपू आय मे इडम खडम मे देर लबादीला इति मे वेनुवें एप कैप वेला महानसी वेला मे आयतने मे आयतने गुणगण वेस महानसी वेच सेलुम दिनाटा आयतने सिद्धुन सेलुम आचार्य मंडले सेलुम दिनाटमा इवगेम सेलुम सेवक सेवकयान सेल दिनाटमा ए आय किं पिं बलापुरुत्वेन अनंत संसारे ज्ञात हित मित्रादीन अनंतवत्ति दरुवने मे वेलाव बहोम वेदगत वेलावा मुकद ओब बहोम निहडियाव किं मे कटियुत्तर सहभागिवेंट ओनि मुकद मे आपु संसार गमन ओब तनिव आपु गमनक् नेवे ओबे मे पे गतिपोदिय सकास करन्न सह संबंध वेच्चाय अनंतय अप्रमाण ओबट किरिदुन्नु अम्मावरु गणन अनंतय ඔබ වෙනුවෙන් දහඩිය හෙළපු පියවරු ගණන අනන්තයි. ඔබට සසරේ මුණ ගැහුණු සහෝදර සහෝදරියෝ අනන්තයි. ඔබ මිනිස්සෙක් වුණාට ඒ අය හැමෝම මිනිස්සෙ වෙලා ඉපදිලා නැති වෙන්න පුළුවන්. ඒ අය මේ වෙලාවේ මේ මොහොතේ මේ විශ්වයේ කොතනම හෝ තලයක උපත්ති ලැබලා ඉන්න පුළුවන්. ප්‍රේතෙක් භූතෙක් විදිහට. තිරිසන් ලෝකයේ සත්ත්වෙක් විදිහට. ඒ අය ඔබගේ උදව් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මේ වේලාව ඒ ඥාති යුතුකම ඉෂ්ට සිද්ධ කරගන්න හොඳ අවස්ථාවක් කරගන්න. සිරු දෙනාම අනන්ත සංසාරින් නම් මේ වේලාවේදී ඔබ රැස් කරගත්තා වූ යම් පුණ්‍යානුසම්භාරයක් වෙත්නම්. ඒ පින් රැස් කරනවා කියලා කියන්නේ ඇත්තටම පින් කියන්නේ හදයන් පිනාති පුණ්‍යම්. හද පිනා යන තැන පින ජනිත වෙනවා. දැන් මේ දේශනයක් අහලා ඔබේ හිතේ නිවීමක් සැනසීමක් ඇති වුණා නම් හදයන් පිනාති වෙච්ච තැන පින ජනිත වෙනු. අන්නේ පින පුළුවන් ඔබට මේ සංසාරයේ ඔබට බද්ධ වෙලා ඉන්න සියලුම අයට ඒ බැඳුම ඒ බැම්ම නිදහස් කරගන්න ඒ අයට මේ පින් අනුමෝදන් කරන්න. ෆෝන් එකට සිග්නල් එන හැටි ඔබට පේන්නේ නැහැනේ. කොහොමද එන්නේ කියලා. ඒ වගේ ඔබ දෙන මේ පින් කිරණ ශක්තියක් විදිහට ඒ අයට අනුමෝදන් වෙනවා. ඔබ කැප කරලා පින් ඒ අය වෙනුවෙන් අනුමෝදන් කරන්න. සිළු දෙනාම බොහෝම නිහඬියාවකින් හොඳට කල්පනා කරගන්න අනන්ත සංසාරයේ සිට මේ දක්වා ඔබ විසින් රැස් කරගත්තා වූ ඒ සියලුම පුණ්‍යානුසම්භාරයෝ මේ සසර ගමනේදී ඔබට උදව් කළ උපකාර කළ යම් සත්වේ පුද්ගලයෙක් වෙත්නම් ඒ සියලුම සත්වයන්ට පුද්ගලයන්ට මේ සියලු පුණ්‍යානුසම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්. ඒ වගේම දරුවන් පින්වතුනි මේ සංසාර ගමනේ ඔබට උදව් උපකාර කළේ සියලු අයටත් මේ ආයතනයේ ආචාර්ය මණ්ඩලයටත් සේව සේවකයන්ටත් මේ ගොඩනැගිලි ඉඩම් කඩම් පරිත්‍යාග කරමින් ඒ සියල්ල සකස් කරන්න වෙහෙස මහන්සි වූ ඒ සෑම සිල් දිනාටමත් ඒ අයගෙන් පින් බලාපොරොත්තු වන අනන්ත සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ සියලු පුණ්‍යානුසම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්. ඒ වගේම මේ අපේ රට යම් සංවර්ධනයක් වෙනුවෙන් දායක වෙලා ඒ වෙනුවෙන් කටයුතු කරපු සියලුම පුද්ගලයන්ටත් විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවේ පොලිසිය ආදී එක ආයතනවල සේවය කරමින් මේ රට ජාතිය වෙනුවෙන් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන ඒ සියලුම පුද්ගලයන්ටත් මේ යහපත් පරිසරයක් උදා කරගන්න සිතින් කයින් වචනයෙන් යම් ක්‍රියාවකින් උදව් උපකාර කරන්නා වූ ඒ සියලුම සේවකයන්ට ඒ සියලුම මේ ලෝකයේ සියලුම මිනිසුන්ට මේ සියලු පුණ්‍යානුසම්භාරය අනුමෝදන් වෙත්වා ඒ අයගෙන් පින් බලාපොරොත්තු වෙන සියලු අය සුගත මුදිත වෙත්වා සංසාර දුකින් අත මිදේවා කියලා අදිඨාන කරන්. හොඳයි එහෙමනම් අපි පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්බෙදම් පුඤ්ඤ සම්පෙදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බෙදම් පුඤ්ඤ සම්පෙදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බෙදම් පුඤ්ඤ සම්පෙදම්
सब्बे सत्थानुमोदन्तु सब्बे संपत्ति सिद्धिया इदम्मे ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो इदम्मे ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो इदं वो ज्ञातीनां होतु सुखिता हुन्तु ज्ञातयो इमिना पुण्यकम्मेन मामे बालसमागमो सतं समागमो होतु याव निब्बानपत्त्या सियलु देनाटम यहपतक् वेवा सपतक् वेवा संसार दुखिन अत मिदीम पिनिस धम्मानुतम पटिपदावे गमन करन्नटम मे सियलु धर्म करुणु कारणा उदव् वेवा उपकार वेवा उपनिश्रय वेवा।